नमस्कार विवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु तेरी गाथा अदुबट मेविलावे आसान लबेन्नी गौतम बुद्ध शासनी उतुम पैविदिबाव लबु महापिंगति भिक्षुनीन वहांसेला गेन उब दन्ना में भिक्षुनी संघया बिहुने महाप्रजापति गौतमीन वहांसेगी अप्रमाण कैपवीम निसा महाप्रजापति गौतमीन वहांसे प्रधान शाक्य वांशिक कुलांगनावन पांसीय गृहवासे अथरला खसावत दरागेन बुदुरजानन वहांसे सोयागेन पेमिनिया अवसानेदी अष्ट गरुधर्म पिलिगेनीम निसा महा प्रजापति गौतमीन वहांसेट पवदी उपसंपदाव लबुना एतिकम भिक्षुनी संघया बिहुना एतकोट शासने कियन्ने गौतम बुद्ध शासने गौतम बुद्ध शासने वेड सिटिनो उबतु संघया भिक्षु संघया भिक्षुनी संघया एमे नेतु भिक्षुनी शासने कियल एकक नै इतिन एत्त वशयेन्म मे थेरवादी संप्रदायट बहुम आसनं अपि इस्सल्लाम करन्न ओने एक निवरदि करगनिल्लै मोकक्द भिक्षुनी සංගයා මිසක් භික්ෂුණී ශාසනයක් නැහැ. එතකොට මේ භික්ෂුණී සංගයා බිහිවීමෙන් කාන්තාවන්ට පුදුම විදිහේ ගෞරව උපහාර සමාජෙන් ලැබුණා වගේම කාන්තාවන්ට මාවත විවෘත වුණා තමන්ගේ ජීවිතේදීම උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කිරීමට. ඉතින් මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරපු මේ කාන්තාවන් භික්ෂුණී වහන්සේලාගේ හදවතේ පැනනගුණ අදහස් ගාථාවට නැංගුණා. ඒව තමයි අපි තේරී ගාථා කියලා අපි ඊටාම ගෞරවයෙන් වන්දනාමාන කරමින් පූජා පවත්වමින් පිළිගන්නේ. ඉතින් මේකේ තියෙනවා ඒ කොහොමද නිකලෙස්සුනේ කියන එක තේරුම් ගන්න පුළුවන් ගාථාවක්. මේ ගාථාව වලට සඳහන් තෙරණින් වහන්සේලාගේ නම් සමහරිට මේවා අන්වර්ථනාම වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හැබෑම නම නොවෙන්න පුළුවන්. දැන් මේ වගේ මේ ගාථාව මුත්තා තෙරණියගේ ගාථා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති. ඇයට අමතනවා පින්වත් මුත්තාවෙනි ඔබත් මාර්යාගේ ග්‍රහණයෙන් ගැලවී යන්නට ඕනේ. රාහුගේ ග්‍රහණයෙන් ගැලවී යන නිදහස් වෙන පුන්සඳ වගේ. එතකොට මිනිස්සයා අර රාහු පුන්සඳ ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ මාර්යා විසින් සත්වයාව ග්‍රහණය කරගෙන ඉන්නවා. කෙලෙස් වලින් නිදහස් වෙලා ගිය සිටින් ණයක් නැතිවයි ඔබ පිණ්ඩපාතේ වැළඳිය යුත්තේ. මේවනාහි මුත්තානම් රහත් තෙරණිය වදාළ ගාථාවයි. එතකොට මිදුණු තැනැත්ති කියන ආර්ථයේ අර ගාථාවේ තියෙන්නේ. ඒතර ගාථාවට ගැළපෙන නමක් එතුමියට ලැබී තියෙනවා. जीवित पुर्वागा
ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යාන්තකාරයේ පලා දමන්න මේ වනාහි පුන්නානම් රහත් තෙරණිය වදාළ ගාථාවයි උපසමා කියන තෙරණින් වහන්සේ කියනවා ඒ ඇයට මම තන පිංවත් උපසමා මේ මාර්යාගේ රාජධානියෙන් මිදෙන්න අතිශයින් වදුස්කරයි කොහොම හරි සසර සැඩ පහරින් එතර වෙන්න සේනාසහිත මාර්යා පරදවන්න අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න මේකෙන් අපිට එකක් පැහැදිලි එහෙනම් මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සේනාසහිත මාර්යා පෙරදුවා වගේ හැම කෙනෙකුටම පෞද්ගලික චුත්තයක් තියෙනවා හැම කෙනෙක්ම මොකද හැම කෙනෙක්ම වින්වින් වශයෙන් හිටියට අර රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ අපි හැම කෙනෙක්ම මාර ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. එතකොට ඒක එක්කිනාට තියෙනවා තම තමන් විසින් තම තමන්ගේ පුණ්‍ය බලයෙන් කළ යුතු යම් කිසි අරගලයක්. ඒ උපසමා තෙරණියගේ ගාථාව. ඊළඟට මේ මුත්තා ඇගෙනවත් මුත්තා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති මං හැම දෙයකින්ම මිදුණා. ඒකයි හොඳ. මා තුන් කුදින්ම මිදුණා. වංගෙඩියුනුත් මිදුණා. මෝල් ගහිනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදෙන මැරෙන ලෝකේනොත් මිදුණා මේ භව රහන වූ තෘෂ්ණාවෙනොත් මිදුණා මේ වනාහි මුත්තානම් රහත් චරණේ වදාළ ගාථාවයි ඊළඟට ඒ කාලේ බොහෝම බොහෝම බහුල වශයෙන් මේ භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා වැඩූ භාවනාව තමයි අසුබ අබිරූපී නන්දා තිරණියගේ ගාථා පින්වත් නන්දා නිතරම ලෙඩ දුකින් පෙළෙන කුණු වෙලා යන මේ ශරීරයේ දෙස මෙහි ඇති පිළිකුලම නෝනින් බලන්න සිත හොඳට එක්තෙන් කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න ඒ කාලේ නිතර කරලා තියෙනවා කෙලෙස් සටහන් නැති විදර්ශනා වඩන්න සිතෙහි මානෙ මුලින්ම දුරලා දමන්න අවබෝධයෙන්ම මාන්නේ නැතිකොට උපසාන්තව වසන්න මේක හරි ලස්සනයි ඒක මේව නැහි භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් සික්ඛමානාවට නිතර කළ අවවාදයයි. එතකොට භාග්‍ය බුදුරජාණන් වහන්සේ නන්දා උපසම්පදාවෙන් ඉස්සර වෙලා සික්ඛමානාවක් වශයෙන් සිටිද්දී නන්දා කිව්වේ ගිහි කාලේ සොහයුරිය. දැන් බලන්නේ බුදු කෙනෙක් පහළ වුණාම කොයිතරම් මුළු පරම්පරාවක්ම දැන් නන්ද කුමාරයා නන්දා කුමරිය මේ ඔක්කොම රාතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට මේ ජීවිතේ බොහොම දුක් විඳපු තැනැත්තියක් සුමංගල මාතා. සුමංගල මාතා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇයට නිකම්ම කියවෙනවා. හැම දෙයකින්ම මිදුණු ඔබ. හැම දෙයකින්ම මිදුණු ඔබ. මෝල් ගහිනුත් නිදහස් වෙන එකමයි හොඳ. ඒ කියන්නේ මේ කාලේ අද වගේ නෙමෙයිනේ. මිනිස්සු වැඩිපුර කරලා තියෙන්නේ වී. ඒ කියන්නේ මෝල් ගහින් තමයි මේ වංගෙඩිය දාලා කොටන්නේ. එහෙම නැතුම් මේ වී මෝල් තිබුණ නැහැ. ඒ කියන බෝල් ගහන නිදර්ශන එක තමයි හොඳ. මම හරියට දුක් විඳලා ගිය ජීවිතේ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහ. මං ඒ මිනිහාගේ කුඩේටවත් කැමති නෑ. දැන් බලන්න මේ ජීවිතේ විඳපු විඳවිල්ල. කොච්චර මෙයාට ජීවිතේ අප්‍රසන්නයිද කියන්නේ සුමංගල මාතාට මං උයාපු බත්හලියනොත් පිළිඳු ගඳයි ආවේ. චීටි චීටි සද්දෙන් මම මේ රාග දේශ නැති කරලා දැම්මා. මන් දැන් ගහක් සෙවන්නකට ගියාම අපේ තියෙන සැපයක් මං හරීම සැපසේ ධ්‍යාන වඩනවා දැන් බලන්න මේ වගේ අය බිහි වෙයිද බුදුරජාණන් වහන්සේ නැත්තම් මේව නැහි සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්නේ තව වයසක අම්ම කෙනෙක් අපි හරි වීරිය ඒ කාලේ වීරි පැපින තියෙන නිසා මේ කාලේ උපදින්නේ නේ මෙත්තිකා තෙරණියගේ ගාථා මං ගොඩාක් දුකටපත් වෙලා හිටියේ දුරුවර වෙලා හිටි තරුණ කාලේ දෙවි ගිහින් මං හැරමිටි වාරුවෙන් අමාරුවෙන් ගිජ්ජකූට පර්වතයට නැගගත්තා පාත්‍රේ මොණින් නවල පැත්තකින් තිබ්බා දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා ගල් පර්වතී මත වාඩි වුණා එතනදී මාගේ සිත සීළු ආශ්‍රයෙන් නිදහස් වුණා මා ත්‍රිවිධයව ලබා ගත්තා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා එතකොට ඒ කාලේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ත්‍රිවිද්‍යාව ලබාගෙන තියෙනවා මොනවද ත්‍රිවිද්‍යාව
පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය. මේවා ඇති කර ගැනීම තමයි ථේරවාද සම්ප්‍රදාය කියන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි ථේරවාදය. අනිත් ඔක්කොම අයිති වෙන්නේ ථේරවාදයට නොවේ. තවත් ඉඳලා තියෙනවා සමාධිය ඇති කරගන්න බැරුව හරියට දුක් විඳපු අය. සාමා කියන තෙරණිය කියනවා මම මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ සිත තුළ සමාධි මාත්‍රයක් ඇති වුණේ නැහැ. එහෙනම් ඒ කාලෙත් ඉඳලා තියෙනවා සමාධියක් ඇති කරගැනීමේදී මහා වෙහෙසක් ගත්තු සමාධියක් නැති නිසා දුකසේ වාසය කළ පිරිස්. සිත දමනය කරගන්න බැරුව සමාධියක් ලබා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේගේ අවවාද සිහි කර කර මං හරියට සංවේග වුණා. බොහෝ දුක් සහිත මේ ජීවිතේ නිසාමයි මං අප්‍රමාදී වුණේ. මගේ තෘෂ්ණාව ශේ වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තෘෂ්ණාව නිරුද්ධ කරලා අදට දවස් 7යි. මේ වනාහි සාවානම් රහත් තෙරණියේ වදාළ ගාථාවන්ය. මේ බලන්න මේ ඊළඟට මේ එක භික්ෂුණියක් නිරෝධ සමාපත්තියට සමවැදුණු හැටි. උත්තමා තෙරණියගේ ගාථා. මට චිත්ත සමාධියක් ලබා ගන්න බැරි වුණා. සිත දමනී කරගන්න බැරි වුණා. එතකොට මම දවසට 4 වස්පතාව හඬ හඬ ආරාමෙන් පිටත් වෙලා යනවා. මං ශ්‍රද්ධාව පිටුවාගෙන හිටියා එක්තරා භික්ෂුණියක් ගැන. ඔබට කියන්න පුළුවන්ද කවුද කියලා? පටාචාර. මං ඒ භික්ෂුණිය ළඟට ගියා. ඇය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මයේ දේශනා කළා. ඇය මට අනුශාසනා කරපු විදිහටම ඇගේ ධර්මානුශාසනාව හොඳින් අසාගෙන සිටිද්දී මගේ සිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස් 7ම හිටියා. ඒ කියන්නේ සමාධිය ඇති වෙලා මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පලා දමා 8 දවසේ තමයි කකුල් දිගහැරියේ. ඒ කියන්නේ පටාචාර භික්ෂුණීන් වහන්සේගේ ධර්ම දේශනාව අහගෙන ඉඳිද්දි මේ කෙනා නිකලස් බවට පත් වුණා. ඊළඟට ඒ කාලේ හරියට මේ භික්ෂුණීන් වහන්සේලා පොදි වඩලා තියෙන භාවනාවක් තමයි අනාත්ම භාවනාව. ගොඩාක් ඉන්දියාවේ තිබුණේ මොන දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය තිබුණේ. ඒ නිසා වැඩිපුර කරලා තියෙන්නේ කුමක්ද? අනාත්ම භාවනාව. එහෙම නැත්නම් ශූන්‍යතා භාවනාව. මමේ මාගේ ආත්මය කියන දෙයින් මේ ස්කන්ධ ධාතු ආයතන හිස් කියන එක තේරුම් ගන්න තමයි උන්වහන්සේලා වැඩිපුර මහන්සියරන් තියෙන්නේ. ඊළඟට මේ භික්ෂුණියගේ නම දන්තිකා. මේ නම් හැදිලා තියෙන්නේ මං කිව්ව අන්වර්ථ නාම කියලා එක. දන්ත කියන්නේ දල. දන්තිකා කිව්වම ඒක තේරුම ගන්නද? දල ඇති. ඒ තේරුම එන්න හේතුවක් තියෙනවා. මං දවල් කාලේ ගිජ්ජකූට පර්වතයේ ගත කළා. පරවතින් බැහැල පහලට එද්දී ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගංවිවුරේ ඉන්නව දැක්කා. අතට දල ඇතෙක් හිටියා ගංවිවුරේ. හෙන්දුවක් අතට ගත්ත මිනිසෙක් ඒ ඇතාට කිව්වා පය දික් කරන්න කියලා. එතකොට ඇතාට ඒ හෙන්දුව ගත්ත මිනිස්සු මොකද්ද කිව්වේ? ඔව් කකුල උස්සන්න කිව්වා. ඇතා කකුල දික් කළා. අර මිනිස්සයා එතනින් තමයි ඇතාගේ පිට උඩට නැගගත්තේ. එතන ඇතා කකුල ඉස්සම ඇතාගේ කකුලට අඩිය තියලා තමයි පිට උඩට. මේ ඇතා ඉස්සර දමනී වෙච්ච සතෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව දමනී කරගත්තේ. මං ඒ දිහා බලාගෙන හිටියා. මිනිසුන් විසින් දමනී කළේ ඇතා දිහා. ඒ කාරණේ මං හිතට ගත්තා. මං වනාන්තරයට ගියා. සිත දමනී කළා. සමාධිමත් කළා. අද හිතන්න පුළුවන්දනි? දැන් බලන්න ඕකට තමයි පුණ්‍ය බලය කියන්නේ, වාසනාව කියන්නේ. ඊළඟට තියෙනවා මේ බද්දා කාපිලානේ තෙරණින් වහන්සේගේ ගාථාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දිහි කාලේ හිටිය බිරිඳ වශයෙන් හිටපු පින්වන්තිය. මහා කාශ්‍යප ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දායාදයයි. බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නේ සමාහිත සිත්තේ උන්වහන්සේ පෙරගත කළ ජීවිත ගැන ස්වර්ගය ගැන අපාය ගැන දිවිසින් දකිනවා. උන්වහන්සේ ඉපදීම ක්ෂේ වෙලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ.
උන්වහන්සේ සැබෑවටම බ්‍රාහ්මණේ බද්දා කපිලානිත් ඒ වගේමයි ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ සීනා සහිත මාර්යාව පරදවලා ඉන්නේ දැන් ඈ දරා සිටින්නේ අන්තිම ශරීරය අපි දෙන්නම පැවිදි වුණේ සංසාරය ආදීනව දැකලා අපි දෙන්නම දමණය වුණා අරහත්ත්වයට පත් වුණා සිසිල් වුණා නිවුණා මේ වනාහි බද්දා කපිලානි නම් රහත් තීරණිය වදාළ ගාථාවන්ය ඒකල හරියට වඩලා තියෙනවා මේ අසුබ භාවනාව සුන්දරී නන්දා කියන තෙරණියගේ ගාථා සුන්දරී නන්දා රෝග හටගන්න අපිරිසිදු කුණු ගඳ ගසන මේ ශාරීරිය දිහා නොනින් බලන්න හිත හොඳට එකඟ කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න මේ ශාරීරියේ මලකුණෙත් වෙනසක් නැහැ මලකුණයි මේ ශාරීරියයි එක වගේ මලකුණේ තියෙන දේවල්මයි මේ ශාරීරියේ තියෙන්නේ දුර්ගන්ධයෙන් යුක්තයි කුණු වැගිරෙනවා ඒ වුණාට මෝඩ ජනයා මේ ශාරීරියට හරි ආදරේ රැඳවල් දෙකේම මේ ශාරීරියගෙන ඔය විදියට අසුබ වශයෙන් මා නෝනින් විමසන්න පටන් ගත්තා මා තුළම ප්‍රඥාව ඇති වුණා ශාරීරී හැබෑ තත්ත්වේ මට පෙරී ගියා අප්‍රමාදීව නෝනින් විමසද්දී මේ තමා මම මගේ කියා ගන්නා මේ ශාරීරිය අනුන්ගේ ශාරීරිය ඇත්තෙම මොකක්ද කියලා අවබෝධ වුණා ඒ අවබෝධයමයි මා කලකිරුනේ මා තුළ විරාගයට පත් වුණා අප්‍රමාදීව කෙලෙසුන්ගේ නිදහස් වුණා උපසාන්ත වුණා නිවුණා මේ වනාහි සුන්දරී නන්දානම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය මේ කතාවලින් පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් හරියට ප්‍රඥාවන්තයි නේ හරි ප්‍රඥාවක් තිබිලා තියෙනවා එතකොට මේ ශ්‍රාවකයන් ගොඩාක් මහන්සි ගත්තේ බුන්වහන්සේට ශරීරෙන් ලං වෙන්න නෙවෙයි කුමකින් ලං වෙන්නද ක්‍රියාවෙන් ලං වෙන්න මොකද මේ ධර්මයේ කරා යන්නේ අපි ශරීරයකින් නෙවෙයි නමුත් සිතකය පාවිච්චි කළා ක්‍රියාවකින් ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ සිවුරු දරූ පමණින් නිකලස් වෙනවා නම් කලීතු හොඳම දේ ඔව් පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් සිවුරු පුරෝණ එක කියවා එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ජීවිතය අවබෝධය ඇති වෙන්නේ ඔහු තුල ඇතිවන්නා වූ ක්‍රියාකාරීත්වය මතයි ඔහු ක්‍රියා කරන පිළිවෙල මතයි වාසිට්ටි කියන භික්ෂුණීන් වහන්සේ අර කිසා ගෞතමී වගේ තිස්සෙට්ලා ඉඳලා තියෙනවා වාසිට්ටි කියන ඔයාගේ ජීවිතය ගැන මට පුතා මරුණු දුක ඉවසන්න බැරුව ගියා මට පිස්සු හැදුනා සිහි නැතුව ගියා ඇඟේ වස්ත්‍ර නැතුව ගියා කොණ්ඩි කඩාගෙන පාර පාරක් ගානේ මං ඇවිත් ඇවිත් ගියා කහලගොඩවල් ගානේ අමු සෝහම් පිටි ගානේ රතගාල් ගානේ මං තුන් අවුරුද්දක් තිස්සේ ඇවිද ඇවිද ගියා බඩගින්නින් පිපාසයෙන් දුක් විඳා බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වැඩම කළා හිටියා උන්වහන්සේ කිටියේ කොහෙද මිථිලා උන්වහන්සේව මට දැක ගන්න ලැබුණා නොදෙමුණු සත්‍යයන් දමණය කරන කිසිම අයුරකින් බියක් නැති බුදුරජාණන් වහන්සේව මං දැකගත්තා උන්වහන්සේව මට පෙනිද්දී මට ප්‍රකෘති සිහි ආවා බලන්න බුදුරජාණන් වහන්සේගේ බලය කොහොමද කියලා දැන් මේ පිස්සි වෙලා හිටපු වාසෙට්ටි මිථිලා නගරේ ඇවිදගෙන එන පිස්සුවේ ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ නගරේ වඩිනවා එතකොට උන්වහන්සේව දුටු පමණින් මෙයා ප්‍රකෘති සිහියට පැමිණුණා මම ළඟට ගිහින් වන්දනා කළා බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා මට දහම් දෙසුවා හේ උතුම් සද්ධර්මය අහලා මම බුද්ධ ශාසනයේ මහාන වුණා ශාස්ත්‍රුන් වහන්සේගේ වචන අනුව මං ජීවිතේ ගත කළා ඒ යමා නිවන් සුව සාක්ෂාත් කළා සියලු දුක් දුම්නස් නැත්තරම නැති වෙලා ගියා ශෝකෙන් හටගන්න අරමුණු සියල්ල මං පිරිසිදු දැක්කා ඊළඟට තව සිද්ධියක් තියෙනවා සුජාතා කියන භික්ෂුණීන් වහන්සේ ඇය මේ බණ අහන්න ගිහිල්ලා ඒ වාඩිලා සිටිටි ධර්මදේශනාව අවසන් වෙනකොට ඇය රහත් වෙලා මං එදා ලස්සනට හැඳ පැලඳගෙන හිටියා මල් මාලාවන්ගෙන් සරසාගෙන හිටියා සඳුන් කල්ක තවරාගෙන සියලු ආභරණ වලින් සරසිලා දාසියන් පිරිවරාගෙන හිටියා කුඩා රසවත් කැම බීම හදාගෙන
කැවිලි පෙවිලි වර්ග තරම් මං උයන් කෙළියට ගියා. උයනට ගිහින් කාලා බීලා ප්‍රීති වුණා. ආපසු ගෙදර එද්දි සාකේත නුවර අංජන වනේ විහාර බලන්න පිටත් වුණා. එතන මේ උද්‍යාන ක්‍රීඩාවට ගිය පිරිසක් දැන් උද්‍යාන ක්‍රීඩා කළ එන ගමන් කුමක්ද බලන්න හිතුනේ? සාකේත නුවර අංජන වනේ විහාරය. එතන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදහම් මෙස්සටි බුදුරජාණන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් මට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මහා ඍෂිවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ආසා මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මං ඒ වාඩි විසිට ආසනයේදීමයි විරාගී ධර්මයේ වන අමාදිවන සාක්ෂාත් කළේ. දැන් බලන්න කොච්චරනම් ප්‍රඥාවන්තය ඉඳලා තියෙනවද. මේ විදිහට සද්ධර්මයේ දැනගෙනමයි මං බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු ශාසන කියන්නේ හිස් දෙයක් නොවේ. මහා ප්‍රජාපති ගෞතමිය මෙහෙම කියනවා. සියලු සත්වයන්ට වඩා උත්තම වූ බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාවත් මේ අනෙක් ජනතාවත් සංසාරයෙන් එතෙර කොට වදාළි ඔබ වහන්සීමයි. මම මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තෘෂ්ණාව නැති කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක නැතිවීම වන නිවන සාක්ෂාත් කළා. ඊළඟට මේ ප්‍රජාපති ගෞතමිය සංසාරය ගැන හොඳ විස්තරයක් කරනවා. මේ බලන්න මේ සංසාර ගැන ඊතුමිය කියන විස්තරය. ජීවිතයේ යථාර්ථයක් නොදැන පිහිටක් නැතුව සංසාරේ ඔහි ඇවිද ඇවිද ගියා. මම එක වතාවක අම්මා කෙනෙක් වුණා. තවත් වතාවක මං පුතෙක් වුණා. තව වතාවක මං තාත්තෙක් වුණා. තව වතාවක මං සහෝදරයෙක් වුණා. තවත් වතාවක මං ආච්චියක් වුණා. දැන් බලන්න එහෙනම් අපි හැමෝම එකම විදිහේ ජීවිතයක් ලබලා යනවා නොවේ. අපේ ජීවත් වෙන රටාව අනුව තමයි ඊළඟ ජීවිතයේ ස්වභාවය තීරණය වෙන්නේ. මං ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේව දැකගත්තා. මම මේ දරාගෙන සිටින්නේ අන්තිම ශරීරේ. ඉපදින මැරෙන සංසාරේ ගෙවි ගියා. ආයෙ මට පුනර්භවයක් නැහැ. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා දෙස බලන්න බුද්ධ වන්දනාව යනු එයයි. හරි පුදුමයිනේ. දැන් ඒ කාලේ හිටපු ශ්‍රාවක සංඝරත්නයේ ගුණයක් මෙතන ඉස්මතු වෙනවා. මොකද්ද මේ බලන්න. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න සංඝයා දෙස බලන්න සංඝයා දැක ගන්න බුද්ධ වන්දනාව යනු එයයි. ප්‍රජාපති ගෞතමයේ බුද්ධ වන්දනාව කරපු ආකාරය. ඒ කියන්නේ රහතන් වහන්සේලා දෙස බලා සිටිද්දි බුදුරජාණන් වහන්සේ තමයි මතක් වෙන්නේ. උන්වහන්සේව තමයි මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම, බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම කියලා මතක් වෙන්නේ. මහමායා බිසවුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි කළේ බොහෝ දිනාගේ යහපත පිණිස. ඒ නිසාමයි රෝග මරණ වලින් පෙළෙන මේ ලෝක සත්වයාගේ දුක දුරු වුණේ. මේ වනාහි ප්‍රජාපති ගෞතමී රහත් තෙරණියගේ ගාථා. ඊළඟට තියෙන ගුත්තා. ගුත්ත කියලා කියන්නේ මොකද්ද? රැකගත්තු, සංවර කරගත්තු කිනාර්ති. චිත්තං ගුත්තං සුඛවහං. සිත සංවර කරගත්තු සැපල වෙනවා. ගුප්ත කියන අර්ථය නෙමෙයි. ගුප්ත කියන්නේ සැඟවුණු. මෙතන ගුත්ත කියන්නේ එහෙම නෙමෙයි. ගුත්ත කියන්නේ රැකගත්, ආරක්ෂා කළ. මෑ හොඳට ඉන්ද්‍රිය සංවරය දිනු කෙනෙක්. ඈ තමටම කරන අවවාද. පින්වත් ගුත්තා, ඔබ පැවිදි වුණේ ප්‍රියමනාප දරුවන් අත්හැරලා, වස්තු අත්හැරලා උතුම් අර්ථයක් සොයාගෙන. ඉතින් කටයුතු කළ යුත්තේ අනුවයි. හිතට විතරක් රැවටෙන්න එපා. දැන් මම කියනවා තමන්ට, මේ සත්‍යයන් රැවටෙන්නේම හිතට. ඊට පස්සේ මායයා ඕන්න එක එක අරමුණු වලට අලවල තියෙනවා. සිතට රැවටුණු මිනිස්සයාව අරමුණු වල අලවල තියන්න කවුද පාවිච්චි කරන්නේ? මායයා. ඊට පස්සේ ඕන්ට සත්‍ය පේන්නේ නැහැ. අන්තිමේදී සිද්ධවන්නේ නොයි කාත්ම භාව වල ඉපදී ඉපදී සංසාරේ සැරිසරා යාම විතරයි. සක්කාය දිට්ඨි,
විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මේ පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණියට ආයි කාමභවී උපතක් නැහැ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ පහත් නැති කරගත්තාම සීල දුක් අවසන් වෙනවා. ඉපදින සංසාරයේ ගෙවල දාලා පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම තෘෂ්ණාව නැති කරගෙන උපසාන්තව වාසය කරන්න. මේ වනාහි ගුත්තානම් රහත් තෙරණිය පදාල ගාතාවන්ය. හරියට මේ භික්ෂුණී සංඝයාව උත්සාහවත් කරලා තියෙනවා. ඒ කියන්නේ හිත වැටිච්ච අයව, හිත කඩා වැටිච්ච අයව හරියට උනන්දු කරවලා තියෙනවා පටාචාරා. පුදුම විදිහට භික්ෂුණී සංඝයාට අනුග්‍රහ කරලා තියෙනවා. මේ බලන්න මේ පටාචාරාවගේ අනුශාසනාවක් සිහි කරන්නේ මේ උත්තරී කියන තෙරණිය තමන්ට උපදෙස් දීපු හැටි. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු රස්සාවට ගොඩක් කරලා තියෙනවා. ඔව් මෝල් කෙටිල්ල. ඒ කියන්නේ මේ ගෙවල් වලට ගිහිල්ලා කුලියට ඔව් වී කොටලා දෙනවා මෝලෙ මේ වංගිඩි දාලා. මිනිසුන් මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉන් පස්සේ ලැබෙන වැටිපෙන් තමන්ගේ අබදරුණ පෝෂණය කරගෙන ධනියත් හම්බ කරගන්නවා. යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම් අන්නේ බුද්ධානුශාසනාවයි කරන්න ඕනේ. ඉක්මනින් පාසෝද ගන්න ඕන කියන පටාචාර. ඒකෙන් තමයි අර භික්ෂුණියට වීරිය ඇති වෙන්නේ. ඉක්මනින් පාසෝද ගන්න. දැන් හොඳ කරලා තැනකින් වාඩි වෙන්න. හොඳින් සිත එකඟ කරගන්න. සිත පිහිටවාගෙන මේ සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. එතකොට ඒ කාලේ නිතර පුරුදු කරපු භාවනාව කොහොමද? අනාත්මයි. දැන් මේ කාලේ අපිට ඒ වගේ එකක් අපේ හිතට යන්නේ නැහැ. මොකද හේතුව මේ කාලේ ලොකු ප්‍රබල වශයෙන් එහෙම විමුක්තියක් උදෙසා උනන්දු වෙන සමාජයක් නැහැ. යමෙක් විමුක්තිය සඳහා කතා කළොත් ඒ කෙනාවත් අපහාසයට ලක් කරනවා. ලක් කරනවා. ඒ නිසා මේ දැන් මට මතකයි ඒ කාලේ මම ඒ අමානුෂික බොහෝ දුර නොවේ කියන පොතේ මාතෘකාවට පවා අපහාස කළා. කොහෙද මේ ළඟ වෙන්නේ කොහොමද කියලා මේ එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒ තිසරණී බැහැර වෙච්ච ඔව් සමාජයක් තියෙන නිසා. ඒ කාලේ හිම නෙමෙයි සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. අනාත්මය නෝනින් දකින්න කියන්නේ මොකද්ද? ඔව් දැන් ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනාත්ම සංඥාව. මොකද්ද උදිකලා තැනකට ගිහිලා ඉතිපටි සංචික්කති මෙහෙම නෝනින් මෙනෙහි කරයි. කොහොමද? චක්කුං අනත්තා රූප අනත්තා ඇස තුලත් මමයේ මාගේ කියා දෙයක් නැත. ඇසට පෙනෙන රූප තුලත් මමයේ මාගේ ආත්මය කියා දෙයක් නැත. සෝතං අනත්තා සද්ධා අනත්තා කනත් මමයේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. කනට එන ශබ්දත් මමයේ මාගේ ආත්මය කියන දෙයෙන් හිස්. ගහණං අනත්තා ගන්ධා අනත්තා නාසයත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. නාසයට දැනෙන ගඳ සුවඳත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. ජිහ්වා නත්තා රස නත්තා දිවත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. දිවර දැනෙන රසය මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායෝ නත්තා පොට්ටබ්බා නත්තා මේ කයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායට දැනෙන පහසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනෝ අනත්තා ධම්මා අනත්තාති මනසත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනසට සිටින දෙයත් මමේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මේ තමයි අනාත්මය. එතකොට මේ විදිහට නුවණින් අනාත්මය විමසන්න යනකොට වේගින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මොකද හේතුව බුද්ධ දේශනාවේ තියෙනවා මේ දැන් එතකොට අනාත්ම වෙන්නේ අනිත්‍ය නිසානේ. දේශනාවේ තියෙනවා මේ අනිත්‍ය දේ තුල තමයි යා දුක දකින්න තියෙන්නේ. දැන් නිකම්ම දුකයි දුකයි කිව්වට කෙනෙකුට දුකක් කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය ඌදී හරි විදියට ඔහුට අවබෝධ වුණොත් තමයි ඔහුට මේකේ දුක වැටහෙන්නේ. ඒ දුක වැටහුනොත් තමයි තමාගේ වශගේ පවත්වන්න බැරි හිස් දෙයක් තියෙනවා කියලා අනාත්ම සංඥාවේ හිත පිහිටන්නේ.
මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නොවනින් දකින්නේ ආත්ම වශයෙන් නොවේ. එතකොට ඒ කාලේ ප්‍රබල විදියට කතා කරලා තියෙනවා මේක. ඔබට මතකද? සත්‍චක වාදයේදී සත්‍චක භික්ෂුන් වහන්සේලකින් අහනවනේ භාග්‍යතුන් වහන්සේ බහුල වශයෙන් කරන අවවාදය මොකද්ද? එතකොට මොකද්ද ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ? සීල සංස්කාර අනිත්‍යයි, සීල සංස්කාර දුකයි, සීල ධර්මයන් අනාත්මයි. මේ විදිහට නිතර නිතර අපි වඩන්නේ කිව්වා. එතකොට ඒ කාලේ බහුල වශයෙන් වඩලා තියෙන්නේ මේ අනාත්ම භාවනාව. මේක කියන බං එතුමියගේ වචනේ හොඳට හිතට ගත්තා. ඒ පටාචාරා භික්ෂුණීගේ අනුශාසනාව පිළිපිටියා. මා පාසෝදා ගත්තා. හුදෙකලා තනක වාඩි වුණා. එදින රාත්‍රී ප්‍රථම යාමේ වෙද්දී මං පුබ්බේ නිවාස ආනුස්සති ඥානිය ලබා ගත්තා. රාත්‍රී මධ්‍යම යාමේ වෙද්දී මම දිවස් නොවන පිරිසිදු කරගත්තා. පාන්දර ජාමේ අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳ දමා අවිද්‍යාව ප්‍රහාණය කළා. මං උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගත් කෙනෙක් හැටියටයි. දැන් බලන්න ඒ කාලේ මේ මේකට තමයි පින්බලය කියන්නේ. එතකොට දැන් අපි මේ ජීවිතේ අවංකවම යම් කිසි කැපකිරීමක් කරලා වෙහිසක් මහන්සියක් කරනවා නම් සමහරට ඒක මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබා ගන්න කාරණයක් වෙනවා. මොකද මේ බුද්ධ ශාසනයේ වඳ බැස්ස එකක් නොයි. ශාසනික ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ අපේ පින්වල ප්‍රශ්නකුයි ඊළඟට මේ පාරිසරික වශයෙන් තියෙන බලපෑමයි. ඒ කියන්නේ අපි කියමු හොඳ සාරවත් බීජ තියෙනවා. දැන් පොළොවකුත් තියෙනවා. හිටවන්න විදියක් නැහැ. හිටවගත් ගම වල සත්තු කනවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ? පරිසරික ප්‍රශ්නයක් තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි වර්තමාන මනුස්සයට තියෙන්නේ. මං ඉදා උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගෙන පටාචාරාවගේ අනුශාසනාව මං කළා. හරි ලස්සන කතාවක් කියන පටාචාර ළඟට ගිහිල්ලා සුරාසුර යුද්ධේ ජයගත්තට පස්සේ තෞතිසා දෙවියෝ ශක්‍ර දේවේන්ද්‍රයාට නමස්කාර කරනවා වගේ මමත් ඉන්නේ ඔබතුමිය පෙරට කරගෙනයි. ඒ කියන්නේ දැන් ඉතුමිය නිතර නිතර ඉන්නේ කාට වන්දනා කර කරද? පටාචාරාට. මන් දැන් ත්‍රිවිද්‍යාලාභී නිකලස් කෙනෙක්. මේ වනාහි උත්තරානම් රහත් තෙරණී වදාළ ගාථාවන්නේ. ඊළඟට මේ උප්පලවන්න රහත් තෙරණීන් වහන්සේගේ ජීවිත කතාව ඔබ දන්නවා ඇති. බොහොම සංවේගජනක එකක්. විවාහ වෙලා මා හිතන්නේ පොඩි කාලෙම එයාගේ පුංචි දියණියට එයාගේ ස්වාමියා ගැහුවා. ගහලා ඇඳට දාපු වෙලාවේ පොඩි දරුවාගේ ඔළුව පැලුණා. ඒ වෙලාවේ මේ උප්පලවන්න ගෙදරින් පැනලා ගියා. ඒ වගේ ලොකු සිද්ධි මාලාවක් වෙනවා. ඊට පස්සේ තමන්ගේම ආයි පුතෙක් ලැබුණා. ඒ පුතත් තමන්ට මග ඇරුණා. කුමාරි කාලයක් ගියාට පස්සේ මේ මෞතුමියේ වයසට ගියාට යෝන් පෙනුමක් තිබ්බා. අර පුතා තරුණ වෙලා ඒ අම්මයි දුවවයි විවාහ කරගත්තා. දවසක් ඒ දුවගේ හිස බලද්දි දුවගේ තියෙනවා හිසේ පැල්ලමක්. ඇහුවා ඇයි මේ කියලා. ඊට පස්සේ කිව්වා මේ මගේ තාත්තා මට ගහපිලා වැදුණා. අපි අම්මා පැල්ලා ගියා. අමාව දාලා අම්මයි දුවයි මේ එක ස්වාමියාගේ සමාන බිරිඳවරුන් වගේ ඉන්නවා. ස්වාමියා තමන්ගේ පුතා. එතකොට අපි දෙන්න අම්මයි දුවයි එකම ස්වාමියාගේ භාර්යයන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූ ලොමු දහ ගැන්වෙන සිද්ධියක් වුණා. මේ කාමයන්ට නිඳා වේවා. කොච්චර ජීවිතේ කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මේ කාමයන් ඇත්ත වශයෙන්ම අපිරිසිදුයි, දුර්ගන්ධයෙන් යුක්තයි, ගොඩාක් කරදරයි. මේ කාමයන් නිසාමයි අම්මටයි දූටයි එකම ස්වාමියාගේ භාර්යාවන් වෙන්න සිද්ධ වුණේ. මම මේ කාමයේ ආදීනව දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම්බිමක් වශයෙන් මට පෙවුණා. ඊට පස්සේ රජගහ නුවරදී ඇය මහණ වුණා. පැවිදි වෙලත් ඇයට සැනසෙල්ලින්න බැරි වුණානේ. රහත් වෙලත් ඉන්න බැරි වුණා සැනසෙල්ලේ. මොකක් හරි සංසාරේ යම්කිසි තමා අතින් සිදු වරද්දක් තමා පසුපස්සේ පැමිණියා. ඊරිදි බලයත් මා ලබා ගත්තා. අරහත්වයට පත් වුණා. අභිඥා හයම ලබා ගත්තා. නිකන් කෙනෙක් නෙමෙයි මේ බුද්ධ ශාසනීය අග්‍ර ශ්‍රාවිකාවක්. මං ඊරිදි බලයෙන් අස්ස කරත්ත හතරක් මවාගෙන ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා.
එතකොට ඈ බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිලා තියෙන කොමකින්ද? අස්සකරත් හතරක් මවාගෙන ඊරිති බලේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම වන්දනා කළා. දැන් මේ උප්පලවන්න රහත් භික්ෂුණීන් වහන්සේ අන්දවණේ ගස්සෙවනක භවනා කරද්දී මාරයා එනවා. ඇවිල්ලා කියනවා, ඔබ ඉන්නේ තනියම නේද? අතු අගපටන් පිපී ගිය බල් තිබෙන සල් ගහක් යටින් ඉන්නේ. ළඟපාත කවුරුවත් නැහනේ. ඒ මොඩි සල්ලාලයන් ගැන නුඹට බයක් නැද්ද? දැන් බලන්න අර ඔච්චම් කරනවා වගේ අර සිද්ධි මතු කරලා මාරයා අහනවා. එතකොට මේ උප්පලවන්නා කියනවා, ඒ මාරය, ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනින් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක්වත් බියෙන් සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. මාරේ හුදෙකලාවේ සිටීම ගැන උඹට මොකටද? කවුද මේ අහන්නේ? උප්පලවන්නා කියන මාරේ, මට නුඹ ඉදිරි අතුරුදහන් වෙන්න පුළුවන්. නුඹටත් හොරා මට නුඹේ කුසර රින්ගන්නත් පුළුවන්. නුඹේ ඇහිබැම දෙක මැද මට ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට නුඹට මාව බලන්න හැකියාවක් නැහැ. මට තියෙන්නේ දමනේ කරපු සිතක්. මම ඉරිදිපාද වඩපු කෙනෙක්. මම අභිඥා හයම සාක්ෂාත් කරපු කෙනෙක්. මා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කාමයන් කියන්නේ විස පොවාපු ආයුධ වැනි දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ මස් කපන කොටෙයි පිහියයි වගේ දෙයක්. නුඹ ඔය අගේ කරන කාම රතිය මට දැන් අරතිය කිය. මා හැම දෙයක් ගැනම තිබූ ආසාව නැති කළා. අවිද්‍යා ඝනාන්තකාරී බිඳ දැම්මා. මාරය, ඔන්න ඔය විදියටයි නුඹ තීරුම් ගත යුත්තේ. මේ කාරණයේදී නුඹ නැසුණා. මේ ගාථා වදාළේ කවුද? උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. හරි ලස්සනයි එක. දියණියක් සංඝානුස්සතිය වඩලා ඈ ගෙදරින්දිදී හැමතිස්සෙම සංඝයාගේ ගුණ කී කී ඉඳලා රෝහිණී තෙරණියගේ ගාථා. දෙමාපියන පින්වත් දියණිය, නුඹ ශ්‍රමණයන් ගැනම නිදඩෝ දුඩෝ ඉන්නේ. නුඹ නින්දට යද්දිත් කියන්නේ ශ්‍රමණයන් ගැන. නුඹ අවදි වෙද්දි කියන්නේ ශ්‍රමණයන්ගේ ගුණමයි. මොකද නුඹට සිතුනද ශ්‍රමණයක් වෙන්න? කවුද මේ අහන්නේ? දෙමාපිය අහන. ඊට පස්සේ කියනවා, නුඹ ශ්‍රමණයන්ම හොයාගෙනමයි බොහෝ දානමාන දෙන්නේ. රෝහිණී, මං නුඹෙන් අහන්නේ මේක. නුඹට මේ ශ්‍රමණයන් මෙතරම් ප්‍රියමකෝ? ඒ දෙමාපිය කියනවා, උන්දලාට වැඩපලක් කරන්න බෑ. කම්මැලි, අලසයි. අනුන් දීපු දෙයකින් තමයි උන්දලා ජීවත් වෙන්නේ. අනුන්ගේ තියා බලාන ඉන්නවා. හොඳ දේවල්මයි හොයන්නේ. ඉතින් එහෙම තියෙද්දි නුඹට විතරක් මේ ශ්‍රමණයන්ව මෙතරම් ප්‍රිය වුණේ ඇයි? ඒ තාත්තා අහන්නේ. එතකොට කියනවා, තාත්තේ, ශ්‍රමණයන් ගැන ඔබ මගෙන් ඇහුවේ ගොඩක් කාලයකට පස්සේ. මං දැන් කියන්නම් ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රඥාවත් සීලයත් වීරියත් ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා නිවන් අවබෝධ කරගන්න හරි කැමති. උන්වහන්සේලා කම්මැලි නැහැ ධර්මයේ හැසිරෙන්න. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ තමයි ධර්මයේ හැසිරීම. ඒ තමයි රාග දේශ මොහ දුරු කරන්නට මහන්සි ගැනීම. ආන්නේ නිසයි මං ඒ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. දැන් මේ කවුද කියන්නේ? රෝහිණී. උන්වහන්සේලා පිරිසුදු ජීවිතයක් ගෙවනවා. ලෝභ ද්වේෂ මොහ දුරු කරනවා. අරහත්ත්වයට පත් වෙලා හැම පවක්ම නැති කරනවා. මං ඒ නිසයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා පිරිසිදු දේමයි කරන්න මහන්සි ගන්නෙ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දෙයක්මයි සිත සිතා ඉන්නේ. ඉතින් ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් හරි පිරිසිදුයි. බාහිරත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ කුසල් දහම් වලින් පිරිලා ඉන්න ශ්‍රමණයන් වහන්සේලාට මං කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ දරාගෙන ඉන්නවා. ධර්මයෙන්ම ජීවිතේ උසස් තත්ත්වයට පත් කරගෙන ඉන්නවා. ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා දරාගෙන ධර්මයෙන්ම ජීවිතය උසස් කරගෙන සමාධිමත් සිතකින් වාසය කරනවා. මං ඒ නිසයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ඈත සේනාසනවල වැඩ ඉන්නවා. හොඳ සිහිනෝණින්
කල් ගෙවනවා නුවණ පාවිච්චි කරලා කතා කරනවා හරිම නිහතමානී දුක අවසන් වෙන්නේ අමා නිවන ළඟයි අන්න එතනට තමයි ඒ ශ්‍රමණයන් වහන්සේලා වඩින්නේ මං ඒකයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති තී රහතන් වහන්සේලාගේ යුගයේ මිනිස්සු කොච්චරනම් හිත පහදවාගෙන තියනවද හිත අවුල් කරගන්න නැතුව ඒ ශ්‍රමණයන් වහන්සේලා ගමකින් තවත් ගමකට වඩිද්දී කිසි බලාපොරොත්තුවක් නැහැ දායකයන් සමග කිසි සම්බන්ධයක් නැහැ ආපසු හැරිලා බැලිල්ලක් නැහැ අපේක්ෂාවක් නැහැ අපේක්ෂාවක් නැතිවම අත්හැරදාමා ඊළඟ ගමට යනවා ඒ කියන්නේ මේ ගමෙන් දායකයෝ හරි ගස්සන් එයා ගමට යන්නේ නැහැ එයා ගමට ගිහිල්ලා මේ ගමට ලියුම් එවන්නේ නැහැ එහෙම නැහැ අන්න ඒ නිසායි මං ඒ ශ්‍රමණයන් වහන්සේලාට කැමති ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ බඩමුට්ටු දාන්න පිටකම් නැහැ හැලිවලන් නැහැ මළුවල හැංගිලි නැහැ කාගේ හරි ගෙදර කිදින බච්චුට්ටක් විතරයි උන්වහන්සේලා සොයාගෙන වඩින්නේ අන්න ඒ නිසායි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ මිල මුදල් නැහැ රන්තිදි නැහැ ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා අන්න ඒ නිසායි මං ඒ ශ්‍රමණයන් වහන්සේලාට කැමති ඊළඟට හරි ලස්සන කියවනක් කියනවා ගෞතම බුද්ධ ශාසනයේ නොයි පලාත් වලින් නොයි කුල වලින් ඇවිදින් මහාන වෙලා ඉන්නවා නමුත් මේ ශ්‍රමණයන් වහන්සේලා අතර කිසිම කුල භේදයක් පලාත් භේදයක් නැහැ එකිනෙකා මෛත්‍රී චිත්තයෙන් වාසය කරනවා අන්න ඒ නිසයි මං මේ ශ්‍රමණයන් වහන්සේලාට කැමති එතකොට මේ තාත්තගේ සිටේ ශ්‍රද්ධාව ඇතිනවා දැන් මේ කවුද මේ තාත්තට විස්තර කළේ දුව කියන තාත්ත කියන පින්වත් දුවේ රෝහිණි නුඹේ සිටේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා ලොකු ගෞරවයකුත් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය ශ්‍රාවක සංඝයා ගැන ඔබේ සිටේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා ඇත්තෙම දුවේ නුඹ අපේ පවුලේ උපන්නේ අපේ වාසනාවට දැන් බලන්නේ ශ්‍රද්ධාව තාත්තගෙනි දැන් මේ කාලේ මේ වගේ ගුණ කිව්වොත් ඔන්න පටන් ගත්තා කියන්නේ අපහාස කරන්න ගනි හිතන්න බැරි කතා කියයි ඒකයි මේ විශාල පරිහානියක් තියනවා කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා දුවේ නුඹ ඔය හඳුනාගෙන තියෙන අනුත්තර පින්කෙත. මේ තාත්ත කියන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානි පිළිගන්නවා නම් අපිට ඒ දානි මහත්ඵල මහනිසංස ලැබෙනවාමයි. ඊට පස්සේ DNA කියනවා පියාණනි ඔබත් දුකට බය නම් දුකට අසතුටු නම් ඔබත් අකම්පිත සිටති බුදුරජාණන් වහන්සේවයි ධර්මයයි ආරි සංගරත්නයයි සරණ යන්න. තාම තාත්තා බුද්ධාගමේ නොවේ සීලේ පිහිටන්න ඒක ඔබට ගොඩාක් සැප පිණිස හේතු වෙනවා එතකොට මෙයා කියන උද්දුව මාත් අකම්පිත සිටති බුදුරජාණන් වහන්සේවයි සද්ධර්මයයි ආර්ය ශ්‍රාවක සංඝරත්නයයි සරණ යනවා මා සිල් සමාදන් වෙනවා ඊට පස්සේ තාත්තා පැවිදි වෙලා තාත්තා අරහත්ත්වයටපත් වෙනවා තාත්තා අන්තිමට කියපු කතාව දුව ඉදිරිපත් කරනවා මම බ්‍රාහ්මණ කුලයේ උපන් නිසා මට කිව්වේ බ්‍රහ්ම බන්දු කියලා. නමුත් ඇත්තෙන්ම මම දැනුයි බ්‍රාහ්මණෙක් උනේ. ඉත මේ තාත්ත කියන කතාව. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ධර්මයේ මුදුනට පැමිණුණා. පව් සෝදා දැම්මා. මේ වනාහි රෝහිණී නම් රහත් තිරණියගේ ගාතාවන්. ඒත් රෝහිණී තමයි ඒක ප්‍රකාශ කළේ. ඔබ දන්නවා අර උපකාජීවකගේ කතාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බර්ණෙසට වඩිද්දී හම්බ වුණ උපක ආජීවක බුදුරජාණන් වහන්සේට කුමක්ද ප්‍රකාශ කළේ ඔබේ ඉඳුරන් හරි සාන්තයි උපසාන්තයි ඔබ කාගේ ධර්මයක්ද රුචි කරන්නේ ඔබ කාගේ ගෝලියෙක්ද කියලා ඒවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නමේ ආචාර්යෝ වත්ති මට ආචාර්යවරේ නෑ මේ දෙවියන් මිනිසුන් සහිත මේ භවයේ කොහේවත් මට ගුරුවරයෙක් නැහැ මම මේ ධර්මයේ අවබෝධ කරගෙන මම මේ සංසාරයෙන් එතර වුණා කියලා මේ විස්තරය කළාම යා කිව්වා එහෙනම් ඔබ අනන්ත ජින එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ඔබට මේ වචනේ මට කිව හැකි ඒ උපකට දැන් ඒක වෙන්න තියෙන විදිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ දැන් උපක එතනදී ධර්මය කරා එන්නේ නැහැ මොකද ධර්මය කරා එන්න ඕනේ පස් දින වෙන තැනක ඉන්නවා ඒ හරහා කොච්චරය මුණ ගැහුණත් ඒක වෙන්නේ නැහැ. හරි පුදුමයි ඒ ලෝකයේ තියෙන
පිම්බලෙන් ඇතිවෙන දෛවය. දැන් අපි ගත්තොත් එීම අපි දෛවය කියන වචනය පාවිච්චි කරනවන්නේ දෛවය කියන්නේ ඉර නම වගේ එකක්. එතකොට මේ ඉර නමක තියෙනවා යම්කිසි අපට හිතාමතා වෙනස් කරන්න බැරි ස්වභාවයක්. එතකොට ඒකට අපි පාවිච්චි කරන නම මොකද්ද? දෛවය. එතකොට මේ දෛවූපගත බවක් මේ හැම ජීවිතයකම තියෙනවා. දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලා ගැන තියෙනවා, ඒක භික්ෂුන් වහන්සේනම කර සප්පදාස තෙරුන් වහන්සේ ගැන තියෙනවා. උන්වහන්සේ අවුරුදු 25ක් හරියට දුක් විඳන්නේ මේ චිත්ත සමාධිය ඇති කරගන්න බැරුව රාගයෙන් දුක් විඳලා 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 කීප වතාවක් දිවිනසා ගන්නත් ගියා. උන්වහන්සේගේ පූර්ව භව තොරතුරක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ මේකයි මේ පස්සෙන් ආවේ කිව්වා. කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා ඉඳෙද්දී එක භික්ෂුන් වහන්සේ නමකට සිවුරු අරින්න හිතුණා. එතකොට මෙයා මොකද කළේ? හරි යහළු භික්ෂුව දහම් කරුණ කියලා කියලා හිත පැහැදිවුවා. සාසදී ප්‍රතිපදාව හිත පැහැදිවුවා. දැන් දවසක් මෙයා සිවුරු පිරික අස් කරද්දී හොඳ ලස්සන පාත්‍රයක් තියෙනවා, හොඳ සිවුරු තියෙනවා. දැන් මෙයා කිව්වා, මං සිවුරු අරිද්දී ඔබට මේවා දීලා යන්නයි මං හිතුවේ කිව්වා. එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේට ඒ විදිහේ සිවුරු පාත්‍ර නැහැ. ඒ සැනින්ම අර සිවුරු පාත්‍ර කෙරෙහි ආසාවක් හටගත්තා. හට අරගෙන කිව්ව නෑ මං එදා එක කිව්වට ඉතින් ගිහි ජීවිතේ නරකමත් නෑ කිව්වා. එහෙමක දැන් හිතවන දැන් මියා කිව්වොත් එහෙනම් මට මේක ආපහු දීලා යයි කියලා මියා මොකද කළේ? ගිහි ජීවිතේ අනුසස් කියන්න පටන් ගත්තා. එතකොට අර සාසනේ හිටලවාගෙන හිටිය භික්ෂුවට ආයෙමත් අර ගෙදර යන්න ආසාව ඇති වුණා. ආසාව ඇති වුණා වනාන්තරෙට ගිහිල්ලා භාවනා කරද්දි මේ හාමුදුරුවෝ කියපු වචන දෝංකාර දෙනවා. එහෙමත් නෑ ඉතින් ඕකේ පස්සෙන් නෑ ගියාට කියලා. ඊට පස්සේ දැන් මොනවද මම මේ හිතන්නේ කියලා ආයිමත් මහා පීඩාවට පත් වෙලා කොමාරි ක්ලේශේ ජයගත්තා. උන්වහන්සේ සංසාරයෙන් එතෙර වුණා. හැබැයි ඒ සුළු කාලෙට දීපු පීඩාව මේ ස්වාමීන් වහන්සේට ඉතුරු වුණා. බලන්න මේ කර්මයේ හැටි. ඊට පස්සේ ඒ ජීවිතේ මාර්ගඵල ලැබුවේ නැහැ. හැබැයි පින තිබුණා. කැරකිලා ගානට බුදුරජාන් වහන්සේගේ කාලේ උපන්න. බුදුරජාන් වහන්සේව දැන්සින් දැක්කා. සංඝයා ඇසුරු කළා. තමන් භාවනා කරන්න පටන් ගන්නකොට තමන්ට මති වෙලාව. ඉතින් අපිට හිතා ගන්න බෑ මේ කර්මයේ ඉස්මතු වෙලා විපාක දෙන විදිය. දැන් අපි හිතන්නේ නිකන් පීවරෙන් පීවර එකක් විපාක දෙලා ඉවර වෙලා ඊළඟ එකේ. එහෙම නෑ. ඒක කර්මයේ කර්ම විපාක දෙන්නේ අපිට හිතා ගන්න බැරි පිළිවෙලකට. ඒකයි කම්ම විපාකෝ අචින්තියෝ, හිතා ගන්න බැරි පිළිවෙලකට දෙන්නේ. ඉතින් මේ නිසා මේ වගේ වෙද්දි තමයි අපිට මේ දෛවය කියන එක මොකද්ද කියලා අපිට ඒත් හිතා ගන්න බැරි. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ පස්සේ කාලේ අරහත්ත්වයට පත් වුණා බුදුරජාන් වහන්සේ වදාළ මේ කෙනාට මෙහෙම වුණා කියලා. ඇයි තව තැනක තියෙනවනේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කතාව. ඒකේ තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉඳලා තියෙනවා, බොහෝම ගුණගරුක ධර්මීය හැසිරෙන භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඉතින් උන්වහන්සේලාගේ අධික මිත්‍රත්වයේ තිබුණේ ගුණධර්මත් එක්කයි. එතකොට මේක දැක්ක දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දැකලා කල්පනා කළා මේ මිත්‍රත්වයේ පළදී වෙන්නේ නැති එකක්ද? ඔය ටෙස්ට් කරන්න යන දේවල් ඔය. මිත්‍රත්වයේ පළදී වෙන්නේ නැති එකක්ද කියලා බැලුවා. බලලා ඒ දෙවියොත් මේගොල්ලන්ගේ පස්සෙන් ආවා. ඇවිල්ලා දැන් එක ශ්‍රාවනාසේ නමකට ඕන වුණා. වැසිකිළියට යන්න ඕන වුණා. ඕන වෙලා අර භික්ෂුන් වහන්සේට කිව්වා පොඩ්ඩක් ඉන්න මං වැසිකිළි ගිහලා එන්නම් කියලා. කැලේ පහළට පිටත් වුණා. පිටත් වෙලා ඉතින් වතුර ටිකක් හොයාගන්න ඕනේ. ඉතින් පොඩි වෙලාවක් යනවනේ. ඉතින් මේ වෙලාවේදී අර දෙවියන් මොකද කළේ? ස්ත්‍රියකගේ වේශයක් අරගෙන කැලේ එහෙට මෙහෙට සැක ඇති වෙන ඉරියව පැවැත්තුවා. එතකොට අර භික්ෂුන් වහන්සේ හිතුවා පැත්තකින් ඉන්න මෙයා වැසිකිළියට ගියා, තාම ආවේ නැහැ. එහෙනම් මේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේ තියෙන මෙයා මේ ගිහි වැසිකිළි අවශ්‍යතාවයකට නෙවෙයි. දැන් අර භික්ෂුන් වහන්සේ වඩිනා වැසිකිළියට ගිහිල්ලා වඩින්නකට කියනවා. අර අනිත් භික්ෂුව කිව්වා, දැන් ඉතින් හොඳයි ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න, මගේ ගමන මං ඇයි මොකද කියලා ඇහුවා. මම මේ වැසිකිළියට ගිහිල්ලා මං වතුර ටිකක් හොයාගෙන පොඩ්ඩක් නෑ ඒක මට කතා කරන්න එපා කිව්වා. ඇයි දැන් මේ ඇස් දෙකට පෙන්නුනනේ, ඒක කතා කරන්න එපා කිව්වා. එතකොට දැන් අර දෙවියන්ට බයක් ඇති වුණා. බයක් ඇති වෙලා ඒ දෙවියෝ දිව්‍ය ස්වරූපෙම පෙනී හිටලා කිව්වා, දැන් දැනගත්ත අසමගි වුණා කියලා. මමයි මේ මේක හදලා දුන්නේ ඔබ වහන්සේලාගේ මිත්‍රත්වය බලන්න, මේක සත්‍යයක් නෙමෙයි කිව්වා. හොඳයි එහෙනම් මම පිළිගන්නා කියලා ඒක ගමන ගියා. නමුත් මිත්‍රකම ඉවරයි තනි. හිතුවා එතකොට දෙවි කෙනෙක් පැහැදිලා මේ අපිව සමීකරන්න කිව්වද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඇත්ත වහලා
ඒකේ විපාක ඇටිට ඒ දෙවියෝ ඒ ආත්ම චුත වෙලා නිරේ ගියා බොහෝ කල් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ වෙද්දී කුණ්ඩ දාන නමින් මිනිස් ලෝකෙ ඉපදිලා ගෙදර බොහොම ලස්සනයි කියලා ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ ජීවිතේ පැවිදි වෙන්න ආවා ප්‍රශ්නයක් නෑ වත් පිළිවෙත් කරන් හිටිය ප්‍රශ්නයක් නෑ පැවිදි වුණා පැවිදි වෙච්ච දවසේ ඉඳලා ස්ත්‍රිය පිටිපස්සෙන් එනවා පේනවා හරියට නිින්දා අපහස වින්දා සංඝයා අතර සැක කළා මහා දුකකින් විඳලා 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 මහන්සියෙන් කොමාර හිත එකඟ කරගෙන අරහත්ත්වයට පත් වුණා අරහත්ත්වයට පත් වෙච්ච දවසේ හරි ස්ත්‍රී රූපේ නැතු ගියා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මිනාට මෙන්න මේ දේ වුණේ කිව්වා ඔය අනුන්ට කයි කතන්දර අපහස හදනවට හොඳ සිද්ධි මේවා කැරකිලා එද්දි කොයි විදියට විපාක දෙනවද දන්නේ මේවට තමයි දෛවය කියන්නේ. ඒතොර දෛවය කියන එක හැදෙන්නේ මොකෙන්ද? ක්‍රියාවකින්. දේශනාවේ සඳහන් වෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රියාව විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක විපාක දෙනවා. මේ නිසායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මේකෙන් බිය වෙන්න කියලා මේවට. ඒ කාලේ මේ දැන් ඒ උපක පස්සේ කාලේ අර ඡාපා කියන වැදි ගෑන් ළමෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ඒ වැදි ගෑන් ළමයා उपक दाकिन उपकट उच्चांगे पुता नैलिया पुता ना लोन उपकट तीत अंतिम उपक हम बाहन पटा मेके उपक बाहन उपकिन मंगे मे नाला गमी ये गमी नम कदे नाला कऊद की ना मे गमी ना तीन धार्मिक जीवत् श्रमण अल्ला मे स्त्री शरीर तमा की එතකොට මෙයා ඡාපා කියනවා මේ උපකට යාට ඡාපා උපකට ආදරයට මොකද්ද කියුවේ කලු කියලා කලු එන්න නවතින්න කලින් වගේම එයා සතුටින් ඉන්න මායි මගේ නෑදෑයෝ එයාට වසඟ වෙලා ඉන්නේ උපක කියන මේ ඡාපා නුඹෝ ඒ කියන කතාවලින් හතරෙන් එකක් කිව්වොත් නුඹට ඇලුන මිනිහෙකුට නම් ඕක මහා ලුකු තියක් වගේ තියෙවි එතකොට ඡාපා මතක් කරනවා කලු කියපු උපමාව එතකොට අර කන්දක් මුදිනේ යොම් කිනිහිරි මල් ගහක් තියෙනවා කිව්වේ ඒ මල් ගහේ ලස්සන මල් පිපිලා තියෙනවා කිව්වේ ලස්සනට මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ කිව්වේ අර මේ උපක කරපු වර්ණන ඒ උපකටම බෙදෙනවා ඊට පස්සේ උපක කියන රත්තරන් ගාපු ශාරීරියක් තියෙන උතුම් කසීසලු පරවන ලස්සන රූපයක් ඇති මාව අත්හැරලා දාලා යන්නේ කොහොමද ඒ රූපක කියන ඔව් ලීහිණි වැද්ද කැමතුණා ලීහිණිය හිර කරලා තියාගා නමුත් නුඹට නම් ලීහිණිය හිර කරලා වැද්ද තියාගත්තත් නුඹට නම් ওই රූපේ මාව සිර කරන්න බෑ එතකොට ඔන්න ඡාපා කියනවා කලු මේ දරුවා ලැබුණේ මට ඔයා නිසා එතකොට මේ දරුවෙක් ඉන්න මාවද මේ ආච්චරල දාලා යන්න හදන්නේ ඔබක කියන නෝන තියෙන මිනිස්සු දරුවන් ආච්චරල දාලා යනවා ඒ වගේම තමන්ගේ නෑදෑයන් දීපල වස්තු ආච්චරල දා යනවා මහා හස්ති රාජේ දංගල් කඩාගෙන යන්නේ ගිහි බන්ධන කඩාගෙන ගිහින් පැවති වෙනවා එතකොට ඡාපාට මොකද වෙන්නේ ඡාපාට කීන් තියනවා ඡාපාන එහෙමද එහෙමනම් මං දැන් මේ පොල්ලකින් ගහලා හරි පිහකින් ඇල්ලලා හරි මං මේ කොළුවව මරනවා පොලේ ගහලා හරි මං මරනවා එයි මේ වැදි පවුල්නේ මේ වැදි භාෂාව වෙන්නේ ඇති එතකොට පුතාගෙන පුත්‍ර ශෝකෙන් ඉන්න ඔබට ওই ගමන යන්න ලැබෙන්නේ උපකගෙන ඒ ලාම්ක ගෑණි ඔහොම නෙවෙයි පුතාව හිවලුන්ට ගන්න දුන්නා බල්ලන්ට දුන්නා මට කමක් නැහැ ආයෙත් මේ කොළුවෙක් කින්දා මාව මේ ගෙදර නවත්ත ගන්නට නුඹට බෑ දැන් අන්තිමට ඡාපාට තේරුණා මේ ස්වාමියාව නවත්ත ගන්න බැරි බව අහන හරි එනම් කියන්න ඔයා යන්නේ කොහෙද කොයි පළාතෙද කොයි ගමේද කොයි රාජධානියේද එතකොට උපකට මතක් වෙනවා පරණ සීද්දි ඉස්සර අපි ශ්‍රමණයන් නොවි සිටිද්දි ශ්‍රමණයන් කියලා හිතාගෙන ඇවිද ඇවිද ගියා පිරිස් පිරිවරා ගමෙන් ගමට ගියා රාජධානී රාජධානියට ගියා නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරංජර ගම්තෙර සියලු දුක් නිමා කරන ධර්මයේ දේශනා කරනවා මම මේ වතාවෙන් නම් යන්නේ උන්වහන්සේ ළඟට එහෙනම් අර එදා මුණගැහිච්ච මතකේ තාම තියෙනවා උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ එතකොට මේ ඡාපා කියනවා අනේ එහෙනම් ලෝකනාථ වූ අනුත්තර බුදුරජාණන් වහන්සේට මාත් වන්දනා කළ බව කියන්න උන්නාන්සිය ප්‍රදක්ෂිනා කොට ඒ පින මටත් දෙන්න. ඒ කාලේ මිනිස්සුන්ගේ හරි විශේෂත්වයක් තියෙනවා. ඉක්මනින්ම කියන දේවල් වටහා ගන්නවා.
දැන් කාලි වී කොටලා තිබුවා තේරෙන්නේ මොනවද බිව කියලා හයි ඒ කියන්නේ එච්චරට මේ කියන කරුණු වටහා ගැනීමේ ශක්තිය වර්තමාන මිනිසයාට නැහැ සැනකින් මේ ඡාප තේරුම් ගන්නවා ඒක එතකොට මෙයා කියන ඔව් ඡාප ඔබ කියන විදිහට ඒ පින ලබා ගන්න පුළුවන් ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේට ඔයාගේ නමින් මම වන්දනා කරන්න උන්වහන්සේ ප්‍රදක්ෂිනා කොට ඒ පින මම ඔයාට දෙන්න ඊට පස්සේ උපක නිරංජනා ගම්තෙර දක්වා ගියා එහිදී දැක ගන්න ලැබුණා අමා දහම් දේශන බුදුරජාණන් වහන්සේව ඒ දුකත් දුකේ හට ගැනීමත් දුක් නිවීමත් දුක් සංසිඳවන ආර්ය ස්ථාංගික මාර්ගය මේ චාපාරහත් භික්ෂුණිය කියනවා ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැඳ පුදා ගත්තා ඒ වැඳ පුදාගත්තු පින් චාපාට දුන්නා චාපා චාපාට දුන්නා ඔහු බුද්ධ ශාසනයේ පැවිදි වුණා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා ශාසනය සම්පූර්ණ කරගත්තා එතකොට චාපා කියන රහත් භික්ෂුණියගේ ජීවිතේ ඒ ගර්භී ජීවිතේ වෙච්ච කතාව තමයි ඒ එතුමිය කියන්නේ ඔහුගේ පුතත් පැවිදි වුණා පුතත් අරහත්වයට පත් වුණා මම මේක ලියා තිනා අර මහමේඝ පුවත්පතේ ඊළඟ එක තමයි මේ දැන් මේ රහතන් වහන්සේලාගේ කතා බහි දකින්න ලැබෙන විශේෂ එකක් තමයි ඔබට අහුණාද දැන්නේ මේ තේර තේරි ගාතා කීවද්දි උන්වහන්සේලා මේ කලින් සැලසුම් කළ කතා කරනව නෝවේ ඒ වෙලාවට උන්වහන්සේලාගේ කටින් පිට වෙනවා ඒ අර ධර්මී තුලම ජීවත් වෙන නිසා ධර්මේ නිර්මිත ජීවිතයක් නිසා මං හිතන්නේ හැම වචනයකම විශාල ප්‍රබලත්වයක් තියෙනවා දැන් අපි ගත්තොත් මේ බලන්න අර සුභා අර සල්ලාලයාට කියන ධර්මය ගත්තොත් එහම හරි පුදුමයි සල්ලාලයාට කියනවා ආයුෂ්මත ඔබ වැරදි පාරක යන්න හදන්නේ ඔබ මේ කෙලිබඩුවක් කරගන්න හදන්නේ සඳ මඩල ඔබ මහමීරු පර්වතයට උඩින් පැනල යන්න හදන්නේ මාව තීරුම් ගන්න ඔබ ඔය පතන මා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා දැන් මේ කියන වචන ඔක්කොම පැහැදිලි නිකන් අනායාසයකින් ගලාගෙන එනවා මාතුල රාගයක් ඇති කරවන්න පුළුවන් කිසි අරමුණක් මේ දෙවියන් සහිත ලෝකේ නැහැ රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගයේ සහ මුලින්ම නැති කර දැම්මා ගිනි අඟුරු වලක් සුලඟින් නිවි යනවා වගේ විස භාජනයක් වනසල දානවා වගේ රාගයේ නැති කළ මා දැන් ඊ රාගයේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ නිවන් මාගේ ගමන් කළ මා රාගයේ මුලින්ම නැති කළා දැන් බලන්න මේකේ හොඳ ලස්සන සිද්ධියක් මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ මේ රාගය කියන එක මේ බාහිර ලෝකේ නෑ සංකප්ප රාගෝ පුරිසස්ස කාම මේක මිනිස්යාගේ සිතේ ඇති වෙන සංකල්පීය වශයෙන් මේ හිතේ නිර්මාණ වෙන එකක් తత్రీవ తిట్టంతి రూపాని లోకే మే రూప హిమమ తీయనవ అతిత్త ధీరా వినయంత చందం ఇతకొడ ప్రజ్ఞావంత మనుష్యన్ తమై ఏ శితి యతున సంకల్పే నతి కరగన్నవ నోనిన్ కల్పన నొకరన గహనేకటన శాస్త్రున్ వహన్సేవ ధర్మే తులి నొదుతు గహనేకటన అన్నే బదు గహనియక్వ పొలబవా గన్న ఒబట పులువం వే నము జీవితి అవబోధ కరగత్తు మావా యువ మే వేసన్నే మట రిందా పాస కలాట මට වන්දනා කළාට ඒ සියල් අභී සමන් සිහින් ඉන්නවා හේතුන්ගෙන් සකස් වෙච්ච සියලු සංස්කාර මට අසුබ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා කිසි තැනක මගේ සිට ඇලින්නේ නැහැ මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ගමන් කළේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නැමති යානේ මං රාගයේ උදුරා දැම්මා ආශ්‍රව නැති කළා මගේ සිට ඇලින්නේ හිස් අවකාශය ඇති කුටිය විතරයි මන් දැකලා තිනවා දරලි වලින් හදාපු ලස්සනට කැටයම් කරපු නූල් වලින් බැඳපු රූකඩ ඒ රූකඩ එක එක විදිහට නටනවා ඒ නූල් දර කැබලි ඔක්කොම කෑලි වලට කඩලා දාලා තනින් තන විසිරෙව්වට පස්සේ ආයමත් ඒ රූකඩ පේන්නේ නැහැ ඒ රූකඩ වල කොයි කෑල්ලටද හිත පිටව ගන්නේ මේ ශාරීරියත් රූකඩයක් වගේ උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නේ නැහැ උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශාරීරියේ කවර දෙයකද සිත පිහිටවන්නේ මේ ශාරීරිය කලාකාරී බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳලා තියෙනවා ඉතින් ඒක ඇත්ත කියලා මිනිස්සු පිළිගන්න පිළිගන්නේ වැරදි විදියට හඳුනාගත්තු දෙයට කොච්චර ඇත්තද නේ ඔබ අන්ධයෙක් විඥාකාරීකුගේ මායාවට අහු කෙනෙක් වගේ සිහිනෙන් දුටු රන්තුරක් වගේ
ජනතාව මැද ඉන්ද්‍රජාලයේ පෙන්නන කැඩෙන බිඳෙන රූපයක් දැක්කා වගේ ඔබ මේ හිස් දෙයක් හොයන්නේ ගහක බෙනේක තිබෙන ලාටු වගේ මේ ඇස්වල තියෙන කඳුළු සහිත බුබුලක් කබ කඳුළු එක්ක එකට මිශ්‍ර වෙලා තියෙන්නේ ඊට පස්සේ බලන්න මේ සුභා ඒ කියන ගමන් එයාගේ හිතට කොච්චර තීරණ එනවද නේ ලස්සනට පෙනෙන මේ සුභා තිරණිය කිසි දෙයකට ඇලුනේ නැහැ නිකලෙ සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා මෙන්න ඔබ ආගේ කළ ඇස අරගෙන යන්න ඒ මිනිහට දුන්නා දැන් එතකොට බලන්න මේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිතය එතකොට මේ සල්ලාලයට සිහිය උපදිනවා ඔහුගේ රාගේ මොහොතෙම දුරු වුණා ඔහු එතනම වැඳ වැටුණා සුභාගින් සමාව ගත්තා බ්‍රහ්මචාරී පින්වතිය ඔබ සූපත් වේවා ආයෙත් නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ මෙවැනි උතුම් කෙනෙක් එක ගැටෙන්න කිව්වොත් ඒක දැල් වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක් විසගෝර සර්පේ කතින් අල්ලනවා වගේ වැඩක් සැපක් නම් ඇතිවන්නේ නැහැ අනේ මට සමා වෙන්න භික්ෂුණිය ඒ සල්ලාලයාගේ නිදහස් වුණා ශ්‍රේෂ්ඨ වූ බුදු සමිදානන් සමීපයට පැමිණුණා උත්තම පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හිබි ඒ බුදුරජාණන් වහන්සේ දකිද්දි ඇගේ ඇස කලින් වගේම ප්‍රකෘතිමත් වුණා ඇසුපත් වුණා දැන් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුණීන් වහන්සේලා ඇතැම් අවස්ථාවලදී අනපේක්ෂිත කරදරවලට බඳුන් වෙලා තියෙනවා ඒ නිසා මේ අර අඩකාසි ternary ගැන එහෙම තියෙනවා අර අඩකාසි පැවිදි වුණා අඩකාසි කියලා කියන්නේ ඒ කාලේ හිටපු අභිචාරිකාවක් ඒ කියන්නේ දැන් ඒ කාලේ මේ දැන් තිබෙන සමාජ සංස්කෘතියට වඩා ඒ කාලේ වෙනස් ඒ කාලේ මිනිස්සුන්ගේ ධනී මැන්නේ අලි ඊළඟට රත්තරන් මුතු මැණික් වලින් දැන් කාලේ තියෙනවමයි නැහැ ඊළඟට ඒ කාලේ මේ ගමක නගරයක සුන්දරත්වයේ ලකුණක් බවට පත් කරගන්නවා ඒ ගමේ සිටින නගර සෝබිනියක් ඒකෙන් නගරය අලංකාර කරන්නිය නැතිට තමයි සම්මත කරන්නේ එතකොට මේ අතිශයින්ම ස්වරූපී ලඳුන්ව රජුරු නගර සෝබිනියන් ඇරිට පත් කරනවා එහෙම පත් කරපු කෙනෙක් තමයි අඩකාසි ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් පැවිදුණා අඩකාසිගේ තිබිච්ච රූපේ ගැන හැමතැනම තිබිච්ච කතා බහ නැති වුනේ නැහැ. ඇයි උපසම්පදාවට වඩිනවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා එක්තරා තරුණ පිරිසක් ලෑස්ති වුණා. ඇයිව පැහැර ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේට පණිවිඩ කාරයෙක් කිව්වා අඩකාසි ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මට උපසම්පදාවට පැමිණෙන්න විරියක් නැහැ මට ආරංචියක් ලැබුණා පැහැර ගන්න ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩ කාර්යාතේ යැව්වා එසේනම් කියන්න අඩකාසිය උපසම්පදා කියා. ඒක තමයි දූතේන උපසම්පදා. දූතෙක් මාර්ගෙන් උපසම්පදාව දීම. එතකොට අපට පේනවා මේ වගේ ඒ සමාජ ක්‍රමීත් යම් යම් අඩුපාඩු තිබුණා ඒක මනුෂ්‍ය సంతානිය ඇති දුර්වලතා. එතකොට ඉබඳු ඒවා ඒ කාලේ තිබිලා තියෙන නමුත් මෙකල තරම්ම ඒක සංවේගදායක නැහැ. ඒ මොකද හේතුව ඒකල විශාල පිරිසක් හිටියේ සත්‍ය ගවේෂණේ යෙදෙන ඒ වගේම සත්‍යයට රුචි සත්‍යයට ආසා කරන සත්‍යයට විවෘත සහ සැනකින් කරුණ වටහා ගන්න සැනකින් කරුණ වටහා ගන්න පිරිස හිටියා. දැන් මේ බලන්න මේ සුමේධා තෙරණියගේ ගාථා. මන්තාවතී නගරේ කොංච රජුරුවන්ගේ අගමෙහෙසියට දුවක් හිටියා. රාජ දීනියා. ඇගේ නම සුමේධා. ඈ බුද්ධ ශාසනය කෙරේ ගොඩක් පැහැදී හිටියා. දැන් මේ සුමේධාව විවාහ කරලා දෙන්න මේ කොංච කියන රජුරුව අගමෙහෙසියත් එක්ක වෙන රජ කෙනෙකුට කතා කරලා තිබ රජකුමාරයෙකුට විවාහ කරලා දෙන්න. එතකොට මේ රජුරුව ඒ පිරිසත් එක්ක දැන් ඒගොල්ලෝ එන්න ලෑස්ති. දැන් මේ දියණිය මේට බලවත් ලෙස ඔව් අකමැති. ඈ කියනවා අනේ මෑණීනි පියාණනි ඔබ දෙදෙනාම මහ කින දි අහන්න. මා කැමති නිවනට විතරයි. දෙව්ලොව උපදුනත් ඒ පවේ ස්ථිර නැහැ. මනලුව කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒවා තුච්චයි. පුංචි ආස්වාදයක් තියෙන්නේ. ආදීනමයි වැඩි. දැන් මීළඟට මේ සුමේධා කියන කතා ඔක්කොම මේ සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු. කියනවා මේ ලොකු ධර්මයේ ගැන විස්තරයක් කරනවා. කරලා කියනවා මේ මෝඩ ජනයා කාමෙන් මුසපත් වෙලා හිටියත් මේ කාමෙන් හරීම කටුකයි. භයානක සර්ප විස වගේ. මෝඩ ජනයා කාමයන් පස්සේ ගිහින් අන්තිමේ නිරේ වැටෙනවා. අනන්ත දුක් විඳිනවා. පාප බුද්ධි ඇති කරගෙන පව් කරලා. පාප බුද්ධි කියන්නේ
තමන්ගේ මොළේ නරකට යොදවලා ද වර්තමාන තියෙන අන්නේ පාප බුද්ධිය තමයි. දැන් විද්‍යාඥයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ මොළේ වැඩිපුර යොදවන්නේ නරකට යොදන්නේ. ඒගොල්ලෝ බෝම්බ හදන්න, නොයෙක් කවි ආයුධ හදන්න, නොයෙක් විනාශකාරී කරන්න යොදවනවා. ඊළඟට අනිත් ඇත් ඒගොල්ලන්ගේ ඥානෙ, තාක්ෂණය නැත්නම් ඒගොල්ලන්ගේ දැනුම, කල්පනා වැඩිපුර යොදවන්නේ මොකටද? නරකට යොදවන්නේ, හානිය පිණිස යොදවන්නේ. ඒකට මොකද්ද කියන්නේ? පාප බුද්ධිය. පාප බුද්ධිය බලවත් යුගයක් මේ කාලේ. පාප බුද්ධිය ඇති කරගෙන පව් කොට සිතකය වචන යන තුන්දරින්ම පව් කරලා අන්තිමේදී නිරේ ඉපද සෝක කරනවා. ප්‍රඥාව නැති, සිටීමේ හැකියාව නැති ඒ මෝඩ ජනයා දුක්ඛ සමුදය බැසගෙන සංසාරයට අහු වෙලා ඉන්නවා. ආරි සත්‍ය අවබෝධ කරද්දී ඒක තේරුම් ගන්නෙත් නැහැ, අවබෝධ කරන්නෙත් නැහැ. කියන මෑණියනි, ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය නොදන්න ජනයාමයි වැඩි. ඔවුන් ගොඩාක් කැමති ආය ආයමත් උපදින්න. භවයට අයිති සෑම දෙයක්ම අනිත්‍යයි. දිවි ලෝකෙ උපන්නත් අනිත්‍යයි. ඒ අඥාන ජනයා ආයයි උපදින්න කිසිම බයක් නැහැ. සතර අපායෙන් යුක්ත මේ දෙවි මිනිස් ලෝකයේ මිනිස් ආත්මයේ දුකසේ ලැබිය යුත්තේ අපායේ නිරේ උපදින කෙනෙකුට මේ මනුස්ස ලෝකේ දකින්ට ලැබෙන පැවිද්ද නැහැ. ඉතින් ඔය දෙදෙනා මට අවසර දෙන්න. දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මම මහාන වෙනවා. මම මේ මැරෙන ඉපදෙන සංසාරයෙන් එතර වෙන්න ගොඩක් මහන්සි ගන්නම්. ශාරීරිය කියන්නේ අසාර දෙයක්. මේ භවයේ පිළිගැනීමෙන් සිටින යහපත කුමක්ද? භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමටයි මම පැවිදි වෙන්නේ. මට ඒකට අවසර දෙන්න. දැන් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලය. ධර්මය ආબોධ කරගන්න බැරි අවස්ථාවන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. උතුම් අවස්ථාවක් උදා වෙලා ඉන්නේ. මේ ඈ මොකද්ද කියන්නේ? ක්ෂණ සම්පත්තිය ඈට ලැබී තියනවා කියලා. සිල්වත් බවත් බ්‍රහ්මචාරී බවත් මං දිවි තිබෙන තුර ආරක්ෂා කරනවා. ඊට පස්සේ ඈ කියන මම කැම කන්නෙත් නැහැ. මම මෙහෙම මැරිලා යනවා. මහාන වෙන්න අවසර දුන්නේ නැත්තම්. සුමේදාගේ අම්මා රාජ දේවිය අඬන්න පටන් ගත්තා. තාත්තත් කඳුළු හැලුවා. ඊට පස්සේ කියනවා, දියණිය ඔබව වාරණවතී අනේකදත්ත රජතුමාට දීලා ඉන්නේ. අනේකදත්ත රජතුමා හරි කඩවසම්. ඔබව දුන්නේ රජතුමාට. ඔබට පුළුවන් ඒ රජරුවන්ගේ අග්‍ර මහේසිකාව වෙන්න. ඔබ ඔය කියන සීල් රැකීම, බ්‍රහ්මචාරී බව, මහාන ජීවිතේ ඉතා දුෂ්කරයිනේ. ඔබට පුළුවන් අනේක රජරුවන්ගේ රාජ්‍ය තුල ඔබේ අනසක පතුරවන්න, පතිකුලයට ධනයට අධිපති වෙන්න. එතකොට දියණිය ඔබට කාම සම්පත් ඇති කරගන්න පුළුවන්. ඔබේ විවාහය සිදු වේවා. එතකොට මේ සුමීදා බොහොම ගැඹුරු බණක් කියන්න පටන් ගන්නවා. මේ ශාරීරිය අපවිත්‍රයි, ගඳ ගහනවා, බීජනකයි, කුණු ගොඩක් නිතර නවද්වාරයෙන් අසූචි වැගිරෙනවා. අසූචි පුරවපු බඳුනක් වගේ. මේ කාගේ කීමන්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ වචන. ඉතින් කොහොමද මේ වගේ කුණු ශරීරයක් එක්ක මං ගනුදෙනු කරන්නේ? මස්ලේ තවරුණ මේ ශරීරය මට අතිශයින් පිළිකුල්. මේ ශරීරය ආબોධ කරගෙන මං ඉන්නේ පණුවන්ට වාස භූමියක්, ගිජුලිනියන්ට ආහාරයක්. ටික කාලයකින් විඥානේ පහවලා ගියාට පස්සේ ඥාතින් පවා මේ ශරීරය පිළිකුල් කරනවා. දර කැබල්ලක් වීසි කරන්නෙහි සෝනට ගිහින් දානවා. ඊට පස්සේ බලු සිවල්ලුන්ට මේ ශරීරය ආහාර වෙනවා. සෝනට ගිහින් ශරීරය දාලා ඇවිදින් දෙමාපියන් කරන්නේ ඒ පිළිකුල් කොට වතුර නාන එකයි. හැම දිනාටම පොදු මේ தත්ත්වය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇටනාරින් බැඳලා තියෙන කෙල කඳුළු මල මුත්‍රා පිරී තියෙන මේ ශරීරයට මුලා වූ අය කැමති. ශරීරයේ ඇතුළත වෙන්කොට බැලුවොත් ඒ දේවල් වලින් හමනා ගඳ උහුලන්නට බැරි තරම් පිළිකුල්. ස්කන්ධ ධාතු ආයතනෙන මේවා හේතු නිසා හටගත් දේවල්. ඉපදීමෙන් ඇති වුණු දුකක් බවක් මං අවබෝධ කරගෙන සිටින්නේ. දවස ගාන යකඩ පොළු පහරවල් 300ක් කාලා අවුරුදු 100ක් මේ විදියට පොළු පහරවල් කා ඉවර වෙද්දී මේ සංසාරයෙන් ඈතර වෙනවා නම් ඒ මට උතුම්. මේ බුදු දේශනා තමයි යා ඔක්කොම මතක් කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ ඔන්න ඔය විදිහටයි අපට ධර්මයේ පෙන්වා දුන්නේ. මේ උතුම් බුද්ධ වචනේ දැනදෙන මේ ජරා මරණ වදී මම පිළිගන්නේ කොහොමද? ආයායමත් ඉපදින්න සිදු වෙනකොට සංසාරේ දික් වෙන්නේ යාලටමයි. දිව්‍ය ලෝකෙ, මිනිස් ලෝකෙ, තිරිසංයෝනි, අසුරනිකායේ, ප්‍රේත ලෝකෙ, නිරේ. මේ කොහේ තියෙන්නේ නිමක් නැති පීඩා? නිරේ තිරිසන් ලෝකෙ වගේ අපායක වැටුනොත් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මට මතකයි මා මුල්ම කාලේ
නිරය ගැන කියලා ඇති මිනිස්සු හරියට සැකකලා. සැකකලා නිරය ප්‍රේත ලෝකයේ මේ කතාවල් මේ හදාගත්තු දේවල් බොහෝ අය කිව්වා මේ දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මේ කියලා. බෑ දැන් කියන්නේ ඒකනේ. දැන් ඒකට හේතුව මොකද? දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු වීම නිසා බොහෝ දෙනෙකුට තේරෙනවා මේ කතාවට සත්‍යයක් තියෙනවා කියලා. දෙවියන් අතර උපන්න ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ ලෝකේ නිවනට වඩා උතුම් වෙන ආරක්ෂාවක් මට නැහැ. දස බලයන් වහන්සේගේ බුද්ධ වචනය අනුව ගමන් කළොත් ඉපදින මැරෙන සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා පියාණනි මං කල් බලන්නේ නැහැ. මං අදම ගිහි ජීවිතය අත්හරිනවා. මට මේ નિසරු සැප සම්පත් වලින් පළක් නැහැ. මම මේ කාමයන් අත්හරින්නේ වමනි දානවා වගේ. තල් ගහක මුදුන් කරටි කඩලා දානවා වගේ. ඉතින් මෙහෙම කියද්දී අනේක දත්ත රජුරෝ අර වාරණවති නගරේ ඉඳලා ඔව් ඇවිල්ලා මේ සුමේධාව එක්කගෙන යන්න. එතකොට සුමේධා මොකද කළේ? ගෙදරට උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ දොර වහගෙන ඇගේ කෙස් වැටිය කපල දැම්මා. දාලා ඇය ප්‍රථම ධානය උපදවා ගත්තා. එතන වාඩි වෙලා භාවනා කළා. ප්‍රථම ධානය උපදවා ගත්තා. දැන් සුමේධායි ප්‍රසාදේ වාඩි වෙලා ඉඳගෙන ප්‍රථම ධානය උපදවාගෙන අනිත්‍ය සංඥා වඩනවා. ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී සියලු ආභරණ වලින් සැරසුණු අනේක දත්ත රජතුමා ප්‍රාසාදයට නැග්ගා. දැන් ඈ ප්‍රාසාදයේ එළියේ ඉන්නවා. සුමේධා ඇතුලේ ඉන්නවා. දැන් දොර වහිලා තියෙනවා. දැන් රජතුමා දැන් සුමේධා අමතනවා. අමතලා කියනවා, පින්වත් කුමාරි, මේ මගේ රාජ්‍ය අනසක ධන සම්පත් යස ඉසුරු මේ සියල්ලම අයිති ඔබට. කියනවා සුමේධා කුමාරි, ඔබ තවම තරුණයි. කාම සැප අනුභව කරන්නේ, කාම සම්පත් කියන්නේ දුර්ලභ දෙයක්. මා ඔබට මේ රජකම පරිත්‍යාග කොට තියෙන්නේ ඔබ අගමෙහිසියක් වෙලා දම් පෙන් දෙන්න, පින් කරන්න, දුක් වෙන්න එපා. මේ ඔබේ මව්පියන් හරි දුකින් ඉන්නේ. එතකොට සුමේධා කාමරේ ඇතුළෙන් ඉඳලා කෑ ගහලා කියනවා, ඔයත් ඔය කාමයන් අත්හරින්න, ඔයාව වට ආස කරන්නත් එපා. කවුද මේ සුමේධා? මේ කාමරේ ඇතුළෙන් ඉඳලා කියනවා. ඊට පස්සේ සුමේධා කියනවා, මහා මන්දාති කියන සක්විති රජතුමා සතර මහා ද්වේයනටම අධිපති වෙලා හිටියා. කාමයන්ට අග්‍ර වෙලා හිටියා. නමුත් එයා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවි. එයාගේ ආසාව පිරුණේ නැහැ. සත්‍රුවන් වැසි ඇදහැලුණත් කාමයන් ගැන තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු මැරිලා යන්නේ තෘප්තියක් නැතුවමයි. කාමයන් කියන්නේ කඩුවයි මස් කපන කොටේ වගේ දෙයක්, භයානක සර්පේකුගේ හිස පැත්ත වගේ දෙයක්, ගිනි කන්දක් වගේ දෙයක්, ඇට සැකිල්ලක් වගේ දෙයක්. කාමයන් අස්ථිරයි, බොහෝ දුක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ. හැම දුකටම මුල ගහක ගෙඩි වගේ, මස් වැදලි වගේ. මේ කාමයන් සිහිනයකින් පේනවා වගේ, අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ, විස පවාපු ආයුධ වගේ, වේදන ඇති කරනවා තුවාලයක් වගේ. මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ බියජනකයි. මෙයා කියනවා, ඒ නිසා ඔයා ආපහු යන්න. තමාට අයිති කිසි දෙයක් භවයේ තියෙනවා කියා මං නම් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ සුමේධා දොර අරිනු. දොර අරිද්දි දෙමාපියන් අනේක දත්ත රජු තුන් දිනාම බිම වාඩි වෙලා අඬ ඉන්නවා. එතකොට මෙයා කියනවා, මේ සංසාරෙ කෙලවරක් නැහැ. තාත්තගේ මරණයේදී, සහෝදරයාගේ වදේදී, තමන් වද විදිද්දී නැවත නැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ටයි මේ සංසාරයේ අයිති. මේ සංසාරේ කෙලවරක් නැති යන ගමනේදී හැඬු කඳුළු බීපු කිරි ගලා ගිලේ කොයිතරම්ද සිහි කරන්ද. දැන් මේකෙන් පේනවා මෑත හොඳට ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා සංයුතනිකාය. ඒ බුද්ධ කාලේ සංයුතනිකායේ දේශනාවල් තමයි මේ කියන්නේ. කල්පය පුරා කෙනෙක් මෙරිද්දී එකතු යටකොඩ ගැන සිහි කරන්නේ ඒවා වේපුල්ල පර්වතයට සමාන කරන්න පුළුවන්. මේ දඹදිව යුත්තේ පොළොව වෙරළු ගිනි ගන්නට ගුලි කරන්න කිව්වා. ඊට පස්සේ ගොලි වෙන් කරන්න කිව්වා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ ඒ අම්මගේ අම්මා කියලා. ඒ ගොලි ඉවර වෙනවා. නමුත් අම්මලා ඉවර වෙන්නේ නැහැ. ලෝකේ ඔක්කොම ගස්වල නරගෙන අඟල් හතරේ කෑලි වලට කඩලා ගොඩක් ගහන්න කිව්වා. ඊට පස්සේ ඒක එක කෑල්ල වෙන් කරන්න කිව්වා. මේ ජීවිතේ පියා, මේ ඒ පියාගේ පියා කියා. සංසාරේ පියවරු අවසන් වෙන්නේ නැහැ. අරදර අවසන් වෙනවා. අවුරුදු 100කට වර කන කැස් බෑමික් මොහොතෙන් උඩට එනවා. මෝහදි වැටුණු වියගහක් පාවෙද්දි ඒ වියගහේ සිදුරෙන් කන කැස් බෑ වගේ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ. මනුස්ස ජීවිතය ලැබීම හරි දුෂ්කරයි. මේ රූපේ පෙන පිඩක් වගේ. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය බලන්න, නිරේති අනන්ත දුක් සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ මේ පංචකාමසයන් ආස්වාදයකටද මේ කාමයන් අතිශයම කටුකයි අමා ධර්මයේ තියෙන කාලේ කාමදාහයෙන් යුක්ත දේවල් හොයන්නේ කුමකටද මේ කාම ඇල්ම ගින්නක් වගේ අරුස්සුන් දෙයක් කම්පාවක්මයි තැවීමක්මයි නමුත් මේ පැවිදි ජීවිතයේ සතුරු නැහැ කාමයන්ට ගොඩාක් සතුරු ඉන්නවා මේ කාමයන් රජ ගිනි සොර දියට සාධාරණයි අප්‍රියන්ට දායාද වෙනවා සතුරු හැදෙනවා ඉතින් මේ මෑ කියාගෙන යනවා කියාගෙන යනකොට කියනවා මේ ඒ නිසා ඇස් කණ්ණාදී ඉදurang දමණය කරගන්න මේ සත්‍යයන් බලු දන් වලින් බැඳපු බලු කුක්ෙක් වගේ මේ භවයට කාමයට බැඳිලා තියෙන්නේ මොකක්ද මේ සූත්‍රය ගද්දූල බද සූත්‍රය මේ ඔක්කොම යා හොඳට කියවලා තියෙනවා බඩගෙන ඉන්න රොඩි මිනිස්සු බල්ලෙක්ව අල්ලගෙන මරලා දානවා වගේ මේ කාමයනුත් ඔයාලට ওই ටිකම කරානි මේ නිවන ජරා රහිතයි මරණ රහිතයි සෝක රහිතයි වැළපීම් රහිතයි කෙලෙස් සම්බාධ රහිතයි දුසිරිත කිලුට රහිතයි බිය රහිතයි තැවුල් රහිතයි බොහෝ දිනක් මේ අමාමහ නිවන අවබෝධ කළා ඉතින් දැන් පවා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට නොවනින් විමසනවා නම් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන් හැබැයි මෙහෙම කියද්දි මේක තියෙන සංසාරට ඇල්මක් නැති සුමේදා ඒ වගේම අනේක රජුරවන්ට දැනගන්න තමන් කඩුවෙන් කපාපු කිස් වැටි බිම දැම්මා. එතකොට ඒ වෙලේ රජුරුවන් ඉස්සරහට අර කිස් වැටි දැන් මම මේ රජුරුව බලන්න කොච්චර ඉක්මනට මේ සිත හදාගන්න දක්ෂද කියලා වෙන කෙනෙක් නම් ඒ රජුරුවන්ගේ පිය රජතුමාටයි දෙවියටත් බයිනවනේ මේ වගේ මගුලක්ද මට කතා කරලා දුන්නේ මේ වගේ මේ අසනීප කෙල්ලෙක් නෙමේ නේ මේ වගේ කෙනෙක් බන්දලා දෙන්න මට කතා කරේන බයිනවනේ නේ අපහාස කරනනේ වර්තමාන නම් එහෙමනේ දැන් බලන්න මේක හේමද කියලා. එතකොට අනේක දත් රජතුමා නැගිට්ට. මේගොල්ලෝ හරිම මේ ශිෂ්ට මිනිස්සු. නැගිට්ටා. සුමේදාගේ පිය රජතුමා දිසාවට දැන් බැඳගත්තා. බලන්න කොච්චර මේ වැදගත් චරිතද කියලා මේ වගේ දකින්න ලැබෙනවාද? නෑදෑය උත්බන්නේ එහෙනම් අද කාලේනේ අපහස කෙලවරක් නෑ. බුදුරජාණන් වහන්සේට අපහස කරේ අපේ පවුල කඩා කප්පල් කරන්න හදා කියයි. මං බඳින්න හිටපු ගෑන් ළමයා මේ පිස්සු හැදුනා කියයි. එතකොට මේ අනේක දත්ත රජතුමා සුමේදාගේ පියාණන්ට කියනවා පියාණනි සුමේදට මහාන වෙන්න ඉඩ දෙන්න. එතුමිය වෙනස් නොවන විමුක්තිය වූ ආරි සත්‍ය දකීවා. මේ බලන්න මේ රජයේ විවාහ වෙන්න ඇවිල්ලා රාජන ආභරණ දගෙන එක්කගෙන යන්න ඇවිල්ලා මේ සැනකින් මේ හිත හරි විදියට හරව ගන්න හැටි ධර්මයට වර්තමාන මිනිස්සයාට මං හිතන්නේ මේ ආලෝක වර්ෂ ගනිනුත් ඇතේති. එච්චර ලඟ වෙනවද හිතන්නවත් බෑ මේ හැඟීම් වලට පියායි පියා අය ආචාර්ය සුමේදා ගිහින් පැවිදි වුණා සික්ක මානාවක් වුණා ඒ කියන්නේ උපසම්පදා වෙන්න තිස්සන්න අභිඤ්ඤා හයම සාක්ෂාත් කළා චලබිඤ්ඤා කියන මොනවද ඉද්දිවිදං දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති ආසවක්ය කියන්නේ පංච අවිඥා. එතකොට මේ චල විඥා කියන අවිඥා හයක් තියෙනවා. එතකොට ඒකට ආයි තියෙනවා ඉරිදිවිත ඥානෙ, දිවස ඊළඟට පරිචිත්ත ඥානෙ, පුබ්බේ නිවාස, චතුූපපාත ඥානෙ, ආසවක්ය. ෂඩ් අවිඥා චල විඥා. මේ අවිඥා හයම ඇය ලබා ගත්තා. රාජ කුමාරිකාවක් සිටි සුමේදාහට මේ අමා නිවන ආශ්චර්යවත් දෙයක් වුණා. අද්භූත දෙයක් වුණා අවසාන කාලයේදී එතුමිය තමන්ගේ පුප්පේ නිවාස ඥාණයෙන් දුටු අතීත තොරතුරක් මෙසේ හෙළි කළා. එතන ඇයිට මේ බලය ලැබුණේ කොහොමද මේ තියෙනවා? කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයයි. ඒ කිව්වේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 40,000. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි සංඝාරාමයක් හැදුවා. සංඝයා උදෙසා ආරාමයක් හැදලා ඒ කාලේ ධනංජානී ඛේමයි මා එකතු වෙලයි මේ විහාර පූජාව කළේ. ධනංජානී බ්‍රාහ්මණතුමිය ඛේමා බිසව සුමේදා. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් 10,000 වර දස දහස් වර දෙවියන් අතර ඉපදුනා. මිනිස් ජීවිතවල උපන් වාර ගණන ගැන කතා කරන දෙයක් නැහැ. දෙවියන් අතර ඉපදුන කාලේ අපි ගොඩාක් බල සම්පන්නයි. මිනිසුන් අතර ඉපදුන කාලය ගැන කවර කතාද? රත්න හතක් ඇති සක්විති රජතුමාගේ අග්‍ර මහේසිකාව වෙලා මාත් වරක් ස්ත්‍රී රත්නයක් වුණා.
දැන් බලන්න මේ ඔක්කොම ලැබෙන තියෙන මොකෙන්ද එයට හේතුව කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු පිනේ විපාකය මේ ජීවිතයේදී නිවනට බැසගත්ත ධර්මයේ ඇලුණු සුමේදා බුදු සසුනේ මේ බුදු සසුනේ නිවන් දැක්කා එතකොට අපිට පේනවා ඒ කරන වැඩි ඔබට මතකද මං කිව්වා කරන වැඩි අවංකව කිරිල්ලේ තමයි මේක තියෙන්නේ ප්‍රාර්ථනා කිරිල්ලේ නෙමෙයි කරනදී අවංකව කරාට පස්සේ අපි දන්නේ අපි එක එක්කිනාට යම්කිසි දෛවයක් හැදෙනවා ඒ දෛවියට අනුව තමයි වැඩ සිදුවන්නේ ඉතින් ඒ නිසා මේ දැන් කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ විහාරේ පූජා කරපු සුමේදා සතර අපායේ නොවැටි දිගින් දිගටම ඇවිල්ලා මේ මනුස්ස ජීවිතය ලබති මහා පුදුම සහගත පෙරලියක් කරගෙන ඈ නිවන් අවබෝධ කළා. ඉතින් මේවා දකිද්දී ඔබට හිතෙන්නේ කුමක්ද? අප මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔව් අවංකවම ඉගෙන ගත යුතුයි. තේරුම් ගත යුතුයි. ඒව පුරුදු පුහුණු කරගත යුතුයි. උතුම් තිසරණේ පිහිට තිසරණේහි පිහිටා සිටීමට අප සියලු දිනාට වාසනාව ලැබේවා. සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.